නැයි අවසරයි මහා සංඝරත්නය ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පිරිමත්ය අපි දවසේ ධර්ම දේශනාවටයි පෙරව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිදුවුම දෙනවා ඒ සඳහා තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ යතෝ නිදානං බුද්ධං පපංච සංඥා සංඛා සම්දාසරಂತಿ එත්තචේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ තබ්බං තීති සංගරත්න අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පිළිමක්කි ඉතී සරසුමේ විදියට මේ ධර්ම දේශනාව ඉවර කරන්න කියලා සරසුන් කියුවේ තමයි පිළිච්ච පාසල හැකිතක් දැන් ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙමි ඉතී අපි ඊයේ මේ වෙලාවේ සාකච්ඡා කරන වෙලාවේ මම ඊමක් කරා කාට හරි ධර්ම දේශනා පිළිබඳව මාතෘකා පිළිබඳව යෝජනාවක් තියෙනවා නම් ඉදපත් කරන්න ඉතින් ඒ විලාසිත ඉදපත් වෙන්නේ නැහැ නමුත් පස්සේ යෝජනා ඉදපත් වෙනවා මේ ආශ්‍රව ධර්ම නිසා අනුශේ ධර්ම පිටපතේ සඳහන් වෙන සූත්‍රයක් සාකච්ඡාට ගන්නු කියලා. ඒකකොට ඒක ත්‍රිපිටකයේ පැත්තෙන් බාහිර තව ගැඹුරු කොටස ඒක ආධුනික කෙනෙකුට එහෙමත් නැවකේකට කොච්චරක් ගැළපෙයි කියන ප්‍රශ්නේ සාකච්ඡා කරා ඒ අනුව බලාපොරොත්තු වෙනවා සර්වඥාන්සේ විසින් දේශිත ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මදුපිණ්ඩික සූත්‍රය මේකට ඉදිරිපත් කරගන්න. ඉතින් ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා දේශනා විදී සමාප්ත වෙනකොට ඒලීම කරපු අයගෙත් අදහස් ඉෂ්ට වෙන අතර භවනාට පරිඹිච්ච යම් නවකයෙක් වෙනවනම් ඒක නඩක් අවශ්‍ය කරන්නා වූ මූලධර්ම දැනීම සුතමේ ඥාන පිණිසත් මේ දේශනා උදව්වයි කියලා. ඉතින් මේ මදුපිණ්ඩික සූත්‍රය බොහෝම දාර්ශනික පැත්තට යොමු වෙච්ච සූත්‍රයක්. අපි ඉපදිච්ච කාලේ එහෙම තමයි වර්තමානයේ මේ සූත්‍ර විශේෂ අවධානයට ලක්ුනේ අපර්තියදාල අපේ කටුකුරුන්ගේ ඥානවන්ත ස්වාමීන් වහන්සේ ඒ පදනම් කරගෙන ලිපි දීචේ සුවිශේෂී පොත කොන්සෙප්ට් ඇන්ඩියලිටි කියන පොතට මේ සූත්‍ර සාරය ගොඩාක් පදනම් වීම නිසා ඊට පස්සේ ඉංග්‍රීසි දීචේ පොත ස්වාමීන් වහන්සේගේ කාලයේම ස්වාමීන් වහන්සේගේම ධර්ම කෘත්‍යයක් විදිහට සංකල්ප සහ යථාර්ථය කියලා සිංහතක් පරිවර්තනය වුණා. ඒක නැතුව කවුරු පරිවර්තනය කරත් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඒ යුග මෙහෙවරත් එක්ක මේ සූත්‍රය මෑත කාලයේදී සූත්‍ර පරිහරණය කරන්න අතර අලුත් ක්‍රමයකට මේක දිහා බලන්න මේ නිසා ත්‍රිපිටකයේ අලුත් ක්‍රමයකට බලන්න මේ නිසා අපේ ආධ්‍යාත්මික ජීවිතය අලුත් විදියට බලන්න පෙරමුණට හේතු වුණා. යපිතරන් අරමේ ඇතිවෙච්චේ දුක පැමිණිය වෙනස අනුව අපි මේ කරගෙන යන ජීවිතවලට ආධ්‍යාත්මික ජීවිතවලට ඒ සූත්‍රය විශේෂයෙන් මේ ඥානවත් ශාසයේ ඒ දෙන්නේ ඉච්ච අර්ථකථනයක් කිතු කරගන්නවා. ඒකට මම හිතනවා ඒ අනුශේ ධර්ම පිළිබඳව යම් ප්‍රමාණයකට අපිට අත ගන්න කාලයක් ලැබී ඒ විතරක් නෙවෙයි මූල ධර්ම වශයෙන් අනුශය ආශ්‍රව ධර්ම කතා කරන වගේ අපි කරගෙන යන භාවනාවේදී විශේෂයෙන්ම ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සඳහන් කර තියෙන විදිහට අපි ජීවිතේ භාවනා ජීවිතේ වැඩ ඉවත් තමයි වැඩමුළුවක කරන ඉගෙන ගන්න දේවල් අපි නැවත ගෙවල් දොරවලට ගියාට පස්සේ කොහොමද ඒක අපේ ජීවිතය සම්බන්ධ කරන්නේ කියන පැත්තට පුංචි නමුත් දුරදි යන පරිදි ඒ නිසා ආධුනිකයෙකුට එහෙම නැත්නම්
ප්‍රවීණයෙකුට එහෙම නැත්නම් මූලධර්ම පැත්තෙන් බලන කෙනෙකුට නැත්නම් ප්‍රායෝගික පැත්තෙන් බලන කෙනෙකුට දෙවට මේක අවධානයෙන් අවධාරණයෙන් අහගෙන හිටියොත් හදාගො ගොඩක් තොරතුරු ලබනවා. ඉතින් මාධුපිණ්ඩික සූත්‍රයේ අතර මඟ හම් වෙන මාතු පාට කික් නැත්නම් මේ අනුසේ ධර්මවලට කික්තු පාටයක් තමයි මම අද දවසේ මාතුකාවසින් තියාගත්තේ. දැන් සූත්‍රයේ ආරම්භයේ නෙවෙයි ඒක සූත්‍රයේ මැද කොටසට තියෙන එකක්. එහෙම නැත්නම් ජවනිකා කීපයකින් සමන්වාගත මේ සූත්‍රයේ දෙවෙනි ජවනිකාව කියලා කියන්නේ පුළුවන්. ඒකදී සර්වචන් වහන්සේ සඳහන් කරනවා යතෝ නිදාන පුරුෂං පංච සංඥා සංඛාර සම්දාකරන්ති එත් චේ නක්ති අභියන්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසේ තබ්බං කියනවා. මේ පාඨය ශ්‍රී මුක දේශනාවක් බවට පත් වෙන්න ඉස්සරලා ජවනිකාවක් තියෙනවා මේ සූත්‍රය. සර්වජන් වහන්සේ නිකුලදාරාමි විවේකසුවේ දවල් නරුව ගත කරනකොට ඒ වාගේම විවේකසුවේ ලබන්න ජංගා විහරණයේ කියලා නිකන් කපුල් රෝදා වැරෙන්න ඇරෙන්න පැවිදිනාවු බ්‍රාහ්මණේ සර්වජන් වහන්සේ දැකලා නිකන් පොඩි ආරාධනාවක් අභියෝගයක් එහෙම නැත්නම් කතා සංවාපයක් පටන් ගන්නවා. කිම්වාදී සමන කිමක්ඛායි කියන වහන්සේ මොන වගේ වාදයක් සහිත මොන වගේ දෙයක් ලෝකෙට දේශනා කරන්න කියලාද කියලා. ඒ කියන්නේ පැහැදිලිවම දාර්ශනික ප්‍රශ්නයක් අහන්නේ. කියන්නේ මේ බමුණ දකින්නකොටම සර්වඥාණන්ගේ තරතුනා කරන ලෝකෙට යමක් දේශනා කරන කෙනෙක් වගේ පේන්නලා තියෙනවා. ඔබ වහන්සේ මොන වගේ වාදයක් ඇති කෙනෙක්ද? ඔබ වහන්සේ මොන වගේ යමක් දෙයක් ධර්මයක් ලෝකෙට දේශනා කරනවා කියන්නේ? අපි පාරදී මිනිස්සු දැක්කට එහෙම දේවල් අහන්නේ නැහැ. මොකද අපිට වෙන අහන්න දේවල් තියෙනවා. දේශපාලන ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා, සමාජ ප්‍රශ්න තියෙනවා. අඳුරනවා නම් වෙන දේවල් අහන ඔය වල් විකාර අහනවා මිසක් අපි කවදාවත් ඔබ වහන්සේ ඔබතුමා කිනම් වාදයක් ඇත්තා වූ කිනම් දෙයක් කොන දෙයක් දේශනා කරන්න ආව කෙනෙක්ද කියලා අහන්න වෙන්නේ. ඒක ශාස්ත්‍රීයම දෙබදක තමයි. අපි මේ බමුණ අහන එක කටුවත්තක් වගේ පටලවා ගන්න හදන ක්‍රමයක්. ඉතින් පටලවෙන්නේ බුදුරජාණන්සේ කොස්කපන්දිසල පොල්තිටි අදාගෙන වගේ දෙන උත්තරේම පේනවා. සර්වඥාන්සේ මේ වට හොඳට ලැචිලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි මන භාවනා කරන අය යම් ප්‍රමාණයක් තමන්ගේ ජීවිතයේ මන භාවනාවේ ප්‍රයෝජනයක් ආවනම් ඒ ලැබපු භාවනාවේ ලැබපු ප්‍රයෝජනය එදිනදා වැඩවලට යොදන්න ගියාම මේ සර්වඥාන්සේ උත්තර දෙන්නක මේ දන්නවනම් අපි ගොඩ. එහෙම නැත්නම් මේ කටුවතු වෙන තාට කොක්ක වෙන තාට ඇමක් වෙන තාට අපි පටලවා ගත්තොත් අපිට කවදාකවත් ප්‍රශ්නාන ගායක දොස් කියලා ඒ ප්‍රශ්නාමයට උත්තර දෙන්න බේරෙන්න නම් බෑ. කොහොමදක්වත් බෑ. මේ සර්වඥ වහන්සේ දෙන උත්තරේ උත්තරේකුත් වෙනවා. ඒ වගේම ඒ එන කොක්ක අනිත් පැත්තවල ගාව. තකි නැති තැනටපත් කරනවා. ඉතින් ඒක ලේස් වැඩක් නෙවෙයි. ඒ ලේස් වැඩක් කියලා කියන්නේ මනුස්සයෙක් හිත දෙන්නක් නෙවෙයි කියන්නේ නතු මේ මෛත්‍රී පැටලෙන් දෙන්නයි කියන්නේ එහෙම උත්තරේකුත් නෙවෙයි දෙන්නේ. කොහොම ලස්සන උත්තරයක් දෙනවා. ඉතින් උත්තරේ සංකේතය. ඒක ඉතරම කිමක් කයි කිම් වාදී කියන වගේ තනි වචන දෙකකින් විස්තර කරන්න බුණා එකක් නෙවෙයි. ඒක තියෙන සංදර්භයේ. සර්වඥාන්සි සඳහන් කරනවා මේ වගේ පාර යනකොට ඒකන කකුල් දානවා අපිට. කකුල් මාත්තු දානවා. බුදු වලවල් කියනවා. අනිත් වගේ දේ වෙනකොට වැටෙන්නේ නැතුව, අහුවෙන්නේ නැතුව තමයි යන ගමන යන්නේ. මේ අතරමඟදී පවුදු ඇවිල්ලා මේ ඉදිරිපත් කරන මාතෘකාවල පැටලෙන්නේ අපි දැන් ඉන්නේ. අපි මේ ලෝකෙට ආව කතාව අපිට මතක නැහැ. අපි මේ ලෝකේ යන බවත් මතක නැහැ. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ඉන්නේ විශාල වෙලා. මේ අතරමඟදී පැටලවගත්තේ වගේ දැන් දෙවෙනි ප්‍රශ්න බලටපත් වෙලා අද යන යනකට ගිහින් යදිනවා යාප් වෙනවා අනිත් බලන්නකො මට වෙච්ච දෙයක් නේ. මොකද කවද්ද මේ ප්‍රශ්න පටන් ගත්තේ කියලා අහනවා. මම දුකට දැන් ඊට ඉස්සෙල්ලා ඊටත් ප්‍රශ්නයක්. ඒක තමයි. දැන් මේ පටන් ගත්ත ප්‍රශ්නේ පැටලවුම් ඉන්නේ හැටි කියන්නේ තත්ත්ව තත්ත්වයි නන්දි. අහුවෙන අහුවෙන ඉන්නේ පැකේ. පුතේ කියන්නේ හැටි පාටවත්තක්.
දුවිලි පාරක ඇදගෙන යනවා වගේ පාර අවුස්සගෙන තියෙන දේවල් ඔක්කොම පටලවාගෙන අනාගත ගාගරේ අක්ක කරගෙන යනවා. ඒක සාපේක්ෂව පුතාගේ උත්තරණ නැහැලා. තමන් නැහැලා වශයෙන් එවනතේ පුතර්ජණයන්ට කියනවා මම කිමාලි කිමක් කයි කියලා හුවට බම්නතුනේ උත්තර දෙන්නේ. බම්නත දෙන උත්තරේ හරහා අපිට තේරෙනවා කොස්ත පංච පොල්තිලා ගාගන්නේ කොහොමද කියලා. විදුලි අත ගන්න ඉස්සලා අතට අක්නිස් එකක් දාගන්න ඕනේ. දැන්මත් විදුලි වදින්නේ. එහෙම නැත්නම් විදුලි කරදරකාරී. විදුලි ගන්නවට ආදිතුනි. සීප දාන්න එක්කනට දහසකුත් වැඩ කරගන්න එක. සීප දාන්න එක්කනට කරන් දෙලම නැහැ. මේ ධර්මයේ තියෙනවා. දාන්න කෙනාට හරියට ලස්සන දෙයක් ප්‍රයෝජනේ නැහැ. දාන්න නැති කෙනාට මෝඩ වැඩව ආවුඩත් එක පොරබදනවා වගේ මේක අල්ලගන්න අරගෙන. ඉතින් අද දැන් අද වර්තමාන මේ වෙනකොට තේරවාදී සාසනයේ පුදුමාකාර වාදිතෝකක් තියෙනවා. පුදුමාකාර සම්ඳුනවල් බලයක් තියෙනවා. මේ කවුරුද භාවනා කරන්නේ නැතුව මේ දන් දෙන්න නැතර නෙවෙයි. සීලකින් නැතර නෙවෙයි. කෙලින්ම භාවනා කරන නැතර. ඉතින් මේක මේ භාවනා කිරීම දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. උත්තරයක් නෙවෙයි. අදිට අඳු කරමින් තෝතෝ වරපල ගියාගෙන කඩු කිනිසි අරගෙන කන්නවන්න ඔලිතු ඕක නම් බුද්ධ දේශනා කි සුකෝ බුද්ධ අනුග පාදෝ කියන්නේ බෑ උදෙන් දෙපදී මතු හොයක් වෙන්න බෑ මේ නම් කුරු මිනිස් සාගත රීලව වගේ නියම නියම විරිත විරිත ඉන්නවා එක එක කරා මේක මැද එක මුත්ත එහෙම නැත්නම් අපිට මේ බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් ශ්‍රාවකාවක් වශයෙන් අපිට මේක විදිය වෘත්තිමේ වශයෙන් දක්ෂ වශයෙන් එන්නත් තැන්කම කුසලතාවයක් තියෙනවා නම් ඒක ගා ගන්න නැතුව යන්න පුළුවන් කමයි. ජීයේ තියෙන බවට උත්තරේ ලැබෙන්නේ බුදුඥානික කියලා අමෝර ප්‍රශ්නයක් අහන අර බ්‍රාහ්මණය. ඒ බ්‍රාහ්මණය උභාන්ති මොන වාදයක්ද උභාන්ති මොන දෙයක් ප්‍රකාශ කරන්නේ તો බුදුන් කියනවා මගේ වාදෙ මෙච්චරයි. එහෙනම් තමයි අහන උත්තරේට මේ වචන දෙම දෙනවා. යථාවාදීකෝ ආවතෝ සජීවකේ ලෝකේ සපාරිකේ සත්තමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුෂ්‍යය මේ ලෝකේ ඉන්න ඔක්කොම ලල්ලන මේ මිනිස්සු විතරක් නෙවෙයි දෙවියන් සහිත මරණ සහිත බමුණ සහිත සමන් බ්‍රාහ්මණයන් සහිත මේ ප්‍රජාව සහිත මේ ලෝකේ මම කියන දේ නැත්තම් මම ඔයගේ ප්‍රශ්නයක් අහනවා මම දෙන උත්තරය උත්තරයක්ද මේක පැන යාමත් එහෙම නැත්තම් දාර්ශනික විග්‍රහයත් කියන එක අපි දේශනාවලිය නැතේ බලමු. න කේනකි ලෝකේ විගය කිතුන් මං කිසි කෙනෙක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක මගේ වාදය. ධානම් වකින් වාදිකම කායි. දෙවියන් සහිත මරුන් සහිත බඳුන් සහිත අදුගානේ මායාවත් උඹට දෙකින් කියන්නේ. අපි හැමදාම මොන වුණත් කි අම්මට කියලා මායට බයින්නේ නෙවෙයි මොකද කියන්නේ කියන්නේ. උගේ පැත්තට කොටු වාදිකර දාන ඔක්කොම මොන වුණත් ඒක මාර බලවේග. ධාත මාර කිංකයක් කරනම් වෙන මායා ඒක කිසිම වැදගත් නැහැ දෙක. මාරක පිටිකෙන් මොකුත් නැහැ අපිට මාර තේ ගැට මොකුත් නැහැ. කේනසි ලෝකේ විගහිය පිටින් කිසි කෙනෙක් තුනේ වාදපතිකට පැටලෙන්නේ නැහැ. ඒක තමයි මගේ වාදය. වාදයේ මොකද්ද? වාදයකට පැටලෙන්නේ නැති ගතිය. ඒ කියන්නේ අතේ පොල්තිල් ගාගෙන තියන ගතිය. තම් බ්‍රාහ්මණ අකතං කති. මම මේ කින්දට ආවට පස්සේ කච්චකචිනේ එක ටික කියන්නේ කවුරු මොනව ඇවිල්ලා ඉවත් සාපෙති මාරුලේ අනාංශක කිසිම දෙන කතන් ගති භාවය කියලා කියන එක ප්‍රශ්නයක් අහන්න මම ප්‍රශ්න තුනක් උත්තර තුනක් දෙනවා එහෙමනේ අපි අද මොන හරි අහන්න ඉස්සෙල් උත්තර දෙනවා කියන මනස කියලා ඒ මනසේ වගේ කතන් ගතික භාවයක් තියෙනවා ඉතියා කෙන දැනගන්න කෙනෙක් වෙන වෙනම ජබෝම සාන්තයි කෙනෙක් කියනවා එක ප්‍රශ්නයක් අහුවොත් උත්තර ප්‍රශ්න තුනක් අහනවා කියලා මම අහලා තියෙනවා කියලා. මම කවුද? කවුද කියන්නේ කියලා. ඒක පාට කඩාවුනේ කවුද බලන්නේ මම කවුද කියන්නේ? ප්‍රශ්න තුනයි. එක ප්‍රශ්නයයි අහන්න ඕනේ කවුද මොකද කවුද කියන්නේ? මමද ඔක්කොම කයි. අද තියෙන සම්මන්ත්‍රණෙත් එක්තරයි අද තියෙන සාපච්ඡාත් එක්තරයි අද තියෙන සංවාදයේ ඉතරයි කතා කරන කාමකම් කටුවක් දක්වා පැටලෙන්න බලන්නේ. ඒකට කියන කතං කටි භාවය කියන්නේ.
අර පොඩ්ඩක් දීපුයි කතා කරන්න පටන් ගත්තාම ප්‍රශ්නාම් මනසට යනවා යන්න මෙයා තාම කතා කරනවා. ඒක ඔක්කොම එලා දෙන්නේ මම දුක කියන්නේ තියෙනවා කොල්ලා. ඒක පොඩ්ඩක් අවසන්වයි. ටයිම් කර පොඩ්ඩක් කවදාවත් කතා කරන්න ගන්නවා. ඒ මේ විදිහ යනවා ඒසන හම් කරලා තියෙනවා. තම් බ්‍රාහ්මණ අකතම් කතා. එන පැටේ වෙන යහදින්න ඇදි ඇදි කතාවට යන්නේ නැති කෙනෙක් චින්න කුක්කුච්ච. යාලි මේ අහන ප්‍රශ්න පිළිබඳ සැකෙන් නෙමෙයි මේ කරාවේ. මහා ප්‍රශ්නක උත්තර නැතුව නෙමෙයි කරාවේ. ප්‍රශ්නේ තේරුණා, උත්තරේ තේරුණා කියන වැඩේ නැහැ. ඒ විශ්ලේෂණ කට ගන්න ප්‍රශ්න ඇහුවද දෙන දේ පිළිපදින්නේ නැහැ. ඒ කියන්නේ ඥාන උපචාරේ කරාවීමක් නෙමෙයි. යම්න ප්‍රශ්න තේරුම් ගන්නට හෝ කියලා දෙන්න බැරි ප්‍රශ්න තමයි චින්න කොක්කුච්ච. එක තුරුස් තියෙන සියල්ලම බින්දලා දාවි හොඳ පැහැදිලිවක් තියෙනවා මම බලු දීතරයි මේ මාසේ මම බාදින් දිනනෝ පරද්දන්න ඕන තමයි මේ භවයේ කිසි කෙනෙක්ට ලහු ලබන්න ඕන කමක් නැහැ මම මේ වාදයට දක්ෂයා කතාවට දක්ෂයා එන්න නැත්නම් මට උත්තර දෙන්න බැරි ප්‍රශ්න කහන පුරන් කවුරුත් නැහැ කියලා වාදයක් නැහැ යාත්‍ත්‍රිදී භවාවාවේ විකරන්නේ පිට තන්න. මම මේ උපකරණ දෙන්නද යන්නේ නැහැ. මම සරල උත්තර දුන්න දීලා පිළිගත්තත් එකයි. පිළිගත්තේ නැත්නම් එකයි. ඒකත් මේ උත්තර දෙන්නේ යන්නේ. මමලාගේ තියෙන භවාවාවේ පිට තන්න. මම කිසිම ඉස්සර බැඳීමක් නැත්තේ. තන්නා නාමු සෙන්ටි. නම් මේ වෙනකොට මියත් එක කතා කරලා දිනාගෙන ලබන්න දෙයක් මට ඉතුරුලා නැද්ද මම ඒ වෙනකොට තියෙන කොහොම ආසවල තැල්ලා ඉඳලා මේ සම්බන්ධයෙන් මට ලකුණු ලබන්න දෙයක් නැහැ ඒක ගන්න නාමසෙන්දී ඒ වන් වාදී කෝවාහම් ප්‍රාර්ථනා මෙන්න මෙහෙමයි මම බමුණා කියලා ඒක හරියට මියා ප්‍රශ්න අහන්නේ ගහකින් කියලා හිතන්නකෝ ගහ මේක ගියා බලලා මොකක්ද කියන්නේ හක්කලක් වගේ වීඩියෝලියක් වගේ ඉන්නවා. හැබැයි අඥාන ප්‍රචාරණ දාත මාතුකා ගන්න තියෙන තරක්ක මොකක් කරන්නේ මේ කතා කරලා කියලා දිලක් මට ලැබෙන දෙයක් නෑ නෝ ලැබෙන දෙයක් නෑ. අන්නේ පිළිචිපති ආපගෙන නේද? ඒ සම්පත්‍ති කරගන්න ආපගෙන නේද? වාදයකට ඇදලා ගන්න ගියා. යාන්න හරි ලෙඩෙවිච් බල්ලෙකුට පයින් ආයේ පොඩි මොළද තල් වෙන. උවේ නැහැ මේක තේරුම් ගන්න. මොකද ශ්‍රී ලංකාවේ කියලා කතා කරනවා නම් මේ බේක් වලින් ඕබලට ගල්ගෙන ගන්න. ඉතින් අපිට ඉන්නේ බල්ලා. අකමැති නිනගනේ මේ මේ ඉන්නේ ලෙඩෙවිත් බල්ලෙක් මේක කතා කරන්නේ. මේ කරුවෙත් නැන්සි කතා කරන්නේ. මම දෙවියන් සයිත බමුණු සයිත බමුණු සයිත සමත් බ්‍රාහ්මණයන් සයිත මේ ලෝකේ මම අකතම් කතා. චිනු කුකුච්ච. බබාවේ විිත ගන්නම්. තන්නා නාමසෙන්ති ඉන්නේ එවැනි වාදයක් අයලඟ තියෙනවා දැන් මාව පටලවා ගන්න බෑ කාටවත් කියලා කියන්නේ මේකට බුදු යන් කිය වෙන පැත්තකින් කියනවා තක්කුප්ප මේ චේතෝ කියනවා මාව කුප්පන්න බෑ කාටවත් ප්‍රශ්න අහලා හෝ මොන දේ කින අවසන් බෑ මට ඕන නම් කතා කරන්න වෙනම දෙයක් මේක මේ උත්තර දුන්න පස්සේ ආත ආත්මය දිවේ හීර දාලා නල් රවි ගන්නලා දැන් නේද අනිත් පැක දැන් බුදුහාමර දාපු බෝලේ අප මේ පැත්තට එන්නේ නැහැ නේද මේ පැත්තේ බෝලේ තියෙන්නේ දැන් මේ පැත්තට දැන් සින්නම ගිනියෙන් බෑ දිනුව දුන්නේ නැත්නම් පරාජය දුන්නේ නැත්නම් මම උඹත් එක්ක කතා කරන්න කැමති නැහැ එහෙම කියන්නේ නැත්නම් මොකද කවුරු වහන්නේ තුන් දෙක කියනවා මම ළඟ වාදයක් තියෙනවා ඒක කියන කොක්කුචාන් දිගට අදුකට කතා කරකින් බවාවගේ කන්නාන අනුසෙන්දි. ඉන්දන් බාදු බාමේ බාමකට දැන් ඊගාවට ගෙත්තම ගොතන්න පොට නැහැ. අපි තේින්න ගොතන කොට ඉන්නත් තම් කිත් දෙතුන් කටුලින් ගොඩන පුදු තියාගෙන පොතු අරගෙන එදැයි යන්න උච්චර එදැයි යන්න පුළුවන්. මේ දැන් අදින්න පුදුවන් නැහැ. බාමකට අල්ලගන්න කොනක් නැහැ නේද කටේ පිට්ටු කියන්නේ ආ මේ වන්ට උඩ බම්මන්ද කොළොස්සක් අම්ම උඩ වල ජීවනේ රෝලා
වැලිමාලා තුනක් නේද යන්න ගියන්නේ. ඉතින් කතාවේ තියෙන ඉවරයි. කතාවේ තියෙන ඉවරයි ඊට පස්සේ බුදුන් වහන්සේ තමන්ගාශීලීම වමනාවේ නැත්තම් කත්තු කම්මේතාවේ විචින් මාචරණ සිද්ධිය කියනවා. මම දිවාලේ හිටිට ගියාට පස්සේ කොහෙද යන මම නිකේ ගනගෙන කිමක් කයි කිම වාඩි සමන කිමක් කයි කියලා ඇහුවා. ඒතකොට මම මෙන්න මේ උත්තරයක් දුන්නා. මම යම් වාදයක් මල් ළඟ තියෙනවාද දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකේ මම මේ දීගහිය තිබෙන්නේ කපටලෙන්නේ නැහැ අකතංකති. කචකච බාවෙට මම යන්නේ නැහැ. භවී බවා භවී වීත තන්නා. තන්නා නානු මේ භවයේ පුරාවට මියත් එක කතා කරලා දිනා ගන්න දෙයක් ඕන ලබා ගන්න ලහුම ඇත්තේ නැහැ. තන්නාන් සිදුරු කරලා තියෙන කෙනෙක් ඉවෙනි වාදයක් මලක තියෙනවා කිව්වා කියනකොට බහුණා ජීවනේ රවලා දලිනා මල ගියා. ඒ බුදුහාමුදුර ඉන්න කාලේ බුදුරණන්සේ කියන බණහම එකම සංඛ්‍යා වාදනවත් මේ බුදුහාමුදුර කියන්නේ තේරිලා නැහැ. එතන මොන දියවලනකොට මට පේනවා තේරිලා නැහැ. අපි කියන්නේ ගැහුවත් ගහපන් බැනමත් බැනපන් කියන්නේ අපිට උගන්වන්නේ මේක තියෙන්නේ කර අරපන්. හරිද? ඉතින් මේක සංජානනම කරනවා සම්මානස මොකක්ද මේ වාදේ අපිට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් සංඥා වංශේ දන්නා මෙතන කියන්නේ මට ඒක ගියා ගන්න ඕන සර්වචන් තමයි දන්නේ. ඉතින් බමුණාට කියපු උත්තරේ නැමත බුදුජාන වංශයේම කත්තු කම්මේතාවේ නේද සංඥාන් දේශනා කරන්නේ. ඒසනමෙත නැවතිවි ලකුණ කියන හරනකොට සංඛ්‍යා වදනමක් අවශ්‍යයි කියලා කියනවා. සාමාන්‍යයෙන් වහන්තු ඔය කියන දෙවියන් ගයිද මරණසයිද බහුසයිද ලෝකයේ ඒ විග්ගයිය යටිමකට යන්න ඇති විගත කතාංගකින් බවා බවේ තණ්හා නානුසින්ති ඒ කියන දේ තේරෙන්නේ නැහැ. මොකද මේ සංඛ්‍යා මේ කතා කරන සංඛ්‍යා විග්ගයිය ඉතින සංඛ්‍යා කරනවා. ගැටුමට නැත්නම් කතා කරන්නේ හිත දෙකක් කටංගති වාගේ තියෙන කෙනෙක්, තණ්හා අනුසය තියෙන කෙනෙක්, භවයේ රාගේ තියෙන කෙනෙක්. ඉතින් එතකොට මේ වගේ කරහින්න ක්‍රමයක් යාට ගෝචර වෙන්නේ තේරෙන්නේ අනිගාමී සූත මේවා තේරෙනවා. එතකොට කි චින්තනයට අහු වෙන්නේ නැහැ. ඉතින් භාවනා කරන්න බෑ. ජීවිතේ සම්බන්ධ කරන්න බෑ. ඒ නිසා දුරෙන් ඝනසෝංශ දැන් මේ වාන්තිගේ කියපු දෙමලේ තේරෙන්නේ නැහැ. විසුරුනාස්කේ නයතෝනි දානම් පුරුෂම් පංචසංඥා සංකල්ප නොදතනන්ති එක්ක තේනත් අවිවාදිතබ්බං අභිසංකප්පං අජ්ජෝසේකප්පං කියලා අලිමජවත හරක් අරහන් වහන්සේ ඒක තේරෙන්නේ නැහැ. අරකට ඉස්සර කියපුවනේ පුරුෂ අර්ථකත නැහැ. යම් වෙලාවක හිත දෙඩමල් වෙනවා නම් යම් වෙලාවක හිත හල්පල්පල් හැටි පල්පල් හැටි කතා කරනවා නම් ප්‍රపంచ කරන එකක්ක් අභිනන්දනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, උදෙක ගන්න එපා. එහෙම හිතියනම් ඒක දන්නවා නම් යාට අනුසේ ධර්ම 6ම නැහැ කියන එක හම්බුත් කියනවා. පාගාමසිය, පටිගාමසිය, අවිජ්ජාමසිය, බවරාගාමසිය, දිත්තාමසිය, විචිකිච්ඡාමසිය මොකක්වත් නැහැ. අපිට හිතට අපි වමාරාහයමක් කරනවා හිත කියනෝනේ දැකපු දේ නැවත කල්පනා කරනවා. අහබුදී නැවත කල්පනා කරන්න කියන්නේ වමාරා කරන්න. වමාරා කයෙන් තමයි ධාන්දාරේ පැකිලා තියෙන්නේ. වමාරා කන්දේපා. ඔබ කහටවත් කියන්නේ නැද්ද එපා. අභිනන්දනය කරන්නත් එපා. අපි වදිනේ කරන්නත් එපා. වචෙන්ද දාන්න එපා. දාපු ගමන් තව කෙනෙක් උඩ වුණනවා. යම් කිසි කෙනෙක් යකපු දෙයක් මත හෝ අහපු දෙයක් මත හෝ විහිපු දෙයක් මත නැවත මතක් වෙනවා. ඒකෙන කතාවට වැටුනොත් ගල් බතාවන් ජීවත් එන්නත්නම් සම්පප්පලප කියන පටන් අරගත්තොත් එතන තමයි අනුශේධ ධර්ම හයම තැන්පත් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි කතාවට ගිය නිසා අල්ලුම් මල් දෙමන සරත් අරටි ඔක්කොම හැදුවා. ඒ නිසා පුළුවන් නම් එහෙම වමාරාකමින් වැල් බටා ගන්න එන දේවල් එන්නත්නම් කියන සම්පප්පලප පුළුවන්තරම් ඉදරලා ඒක අභිනන්දනය කරන්න එපා. ඒ වැල්ගට ආරම්භ තමයි අපේ මුළු ඉතිහාසිකය. අපි ඉතිහාසය කියන්නේ ඔය කොහොම කන්දල් විදිහට තමයි. එන්නත් මේ
කලම්පොදි කියලා කියන්නේ අපි අදර අපි ජීවිත කරපස්සේ හිත උදේ මමමද කියලා දැනගන්නේ මම යාලගෙන යන කුණු පොදි නිසා තමයි. ඒක චෙක් කරලා කරන උදේ පාන්දර අපිට ඇවිදින්න. අර ඊයේ තිබ්බ තකටීරකම එහෙම ගෙඩිය පිටින් තියනවා කියලා බලන්න. තිබු නැත්තම් ඔන්න මානසික අසහනයක් ලෙඩක්. අර තකටීරකම තියෙනවා හරි ඊසෝ. ඒක නෑ උදේ නෑ නෝනේ අනිවාර්යව පහිට ඕක තමයි ගාවාත්මද අරගෙන යන්නේ. ඉතින් සම්පූර්ණ මොඩල් නිරුණ භවනීත්‍ය කිය. මේ චිත්තක්ෂණී ඊගාදී කරන පොඩි නිරීමක් නේනවා. ඒ නිරන්නේ මොනවාද? දැකපු අහපු විඳපු දේවල් පිළිබඳ මතක සටහන්. නැත්තම් අපි කියන බලා අපේ ජීවිතය කියලා කියන්නේ අතීතයක් විතරයි. ඒකයි නම් කි වෙන්න වෙන්න හිතවත් වෙන්නේ නැහැ. කිසිම ජාතක ජීවිතය ගත කරලා නැහැ. අසංවිධිත ජීවිත වයසට යන්නේ යන්නේ හොරි තමයි. ඒක තියලා තියෙන පොඩි ඔක්කොම තියෙන්නේ විසඳිච්ච නැති නමනේ. බාහිරට නතර වෙච්ච නම්. ඉතින් ওই ටික තමයි අපාරා කතා ජීවත් වෙන්නේ. ඕක අභිනන්දනය කරන්න ඉතින්. ඇත්තටම කියනවා ඕක අභිනන්දනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඕකේ තියෙන්නේ පරිවිච්ඡය. එහෙම නැත්නම් පුස්කාච්ච පිළිමිච්ච බඩක් කොනක. ඕක තමයි අපි මගේ පෞද්ගලිකත්වය කියලා. පුද්ගලිකයි රහසිගත ඇවිදලා කියන්නේලා කියලා අහගෙන ගියන්නේ ওই ටික තමයි. ඕක තියෙන ගන් සියලු අනුසයන් සියලු ආශ්‍රව ධර්මයන් වැකි දෙනවා අනිත්‍යත් එක්ක. පුළුවන්ද? පුළුවන්ද? එච්චි දේ උනා ඉවරයි. ඊගාජිත් කරන හරිම පිරිසිදු වෙනවා. ඊගාජිත් සියද සියක්ම පිරිසිදු වෙයි. ඒකේ තමයි ප්ලෑස් වෙන පුළුවන්. එන්නත්නම් මේ අකීත කුණු කන්දලයේ අභිනන්දනය නොකළ යුතුයි. අපි වදනය නොකළ යුතු කාරණා කියන්නේ නැහැ. ඒක කියපුවම අනිවාර්යයෙන්ම අනිතක නැගී හිතට ඉහෙඳ තිබවනවා. මොකද මේ මනසේ තියෙන කුණු කන්දලේ ලකම බලන්නේ. පයින් කුණු කන්දලේ කැහෙනවා නම් ඕනම කෙනෙක් කැමති කාගෑවි පයිපල් ඇහැලි කතා කරන්න පුළුවන් නම් හරිම ආසයි. මිස්සෙන් අජෝසෙන් තමයි රිංග ගන්නත් ඒවා. මේ කුණු කන්දලේ මම මේ මාගේ මගේ අත්ද රිංග ගන්නත් ඒයි ටික නැති කරන්න දන්නවනම් එතනම ආගමසේ දෝසාල්සේ මොහානුසේ අනුසේ ගන්න ඔක්කොම ඉවරයි. ඒ පොඩ්ඩේ යාම් කිසිම දාන අතීතය අමතක කරන්න බැරි විචි දෙන්නා මං ඊදා චිත්තක්ෂණයට අවදීන නැත්නම් වර්තමාන චිත්තක්ෂණයට අවදීන අය කියන කලාව දන්නවනේ යාම් කිසි කෙනෙක්. ඒ විනා සත්තා දාන දණ්ඩා දාන කලා විග්‍රහ විවාද තෝතෝ මරණය කියන කරුණක් අතර ගන්නෙත් නැහැ මිනිස්සු. දණ්ඩා දාන කියලා කාටද ගන්න පොල්ලක් අතර ගන්නෙත් නැහැ. කලා විග්‍රහ විවාද කිසි කෙනෙක් එක්ක ගහබර ගන්න යන්නේ නැහැ. කලහ කරන්න යන්නේ නැහැ. ඒකට කියන්නේ මේ සියලුම අපිට වෙලා තියෙනට වෙච්චි දේ මතක සටහන් නිසා මේක ආතුරා මේක මිතුරා මේක දෙමළා මේක මුසුමන්ත මේක ඉන්නේ නැහැ කියලා හිතගෙන අර කොමු කන්දලෙත් එක තමයි රඳවෝ තියෙන්නේ. કોઈ වෙලාවක හරි අපි ඒක අභිනන්දනය කළ යුත්තක් නෙවෙයි අභිවදනය කළ යුත්තක් නෙවෙයි අජෝසනේ දින්නගතිත්තක් දෙවි කියලා කියනවා නම් ඒකට කොච්චර අපි හිත අකමැතිද කියන එක තමයි මෙතන ආශියංශයලා අපි පරණ මතකයේ අපි කොච්චර අමතක කරන්න කැමතිද ඒක වයසට යන්න යන භයානක වෙනවා මොකද මතකේ මෝහ පටල එක පිට එක එකතු වෙනවා ඒක දැසි මරුවා ටයිම් කරන්න කැමතියි පුංචි තරවල්ද ගියාත් එක ආපු ආශියංශය තියෙනවා මේ ආත්මය අඳුරන්නේ මොනවද? අම්මා දැන්නේ තාත්තා දැන්නේ මතකේ කුද්නේ අද්ද කිනොත් ඇයි ඒ ලමුසයාගේ වාදනේ අලුත් කොන් දැන් දා ගන්න පුළුවන් අපි කියන්නේ. අපි අසෝලා කිව්වොත් අහනවා අසෝලා කිව්වොත් තහන්නේ. මොකද අසෝලා යාළු අසෝලා යාළු නැහැ. ඊටම කියනවා. අන්නේ විදිහට මේ පුරාණේ වරඳනවා කියලත් මේකට කියනවා. අතීතේ කකා කකා ඉන්නවා. ඉතින් වයසට යන්නේ යන්නේ මේක එකතු වෙනම ශක්ත අදුවෙන ක්‍රමයක් නැහැ. අපි යම් මාන්තර වෛර තියෙනවා පිටේ. ඉදිරිවාදික, ගම් ඉදිරිවාදික. එහෙම නැත්නම් අපිට උදව් කරපු කෙනාට බැඳී. බැඳී එනකොට මොනවාක් අපිට ඇරෙන්නේ නැහැ. මේ ආවට පස්සේ විචි ටික අර එනකොට කිනාපු අර කනවාගේ බැඳින සුදු අපේ අහිංසක ගතිය පස්සේ ආව අංගිකා. මතක නැතිලා දැන් අපි කනේ පැතිලක් වංගට වැඩි වාසියක් කන දුක් කරගෙන ඉන්නවා. අපි සාමාන්‍යයෙන් කියනවා
අම්මා කෙනෙක් කොල්ලෙක් හදනවා කියලා හිතනකො කොල්ල හදනවා අම්මා කෙනෙක් එකම වස්තුව එකම දැනුම එකම දෙය මගේ දෙය මගේ මාස්නේ කොල්ලා තායිසෙන් කොල්ලා කෙල්ලෙක් කියාවි යාළුවෝ දැම්මල් මොදුවි ඊළඟට මේ කොල්ලා කෙල්ල ලොකු කර ගන්නවා අම්මා වැට කරලා ඉතින් දැන් තමයි දෙවි ඉතින් කචාලි කියනවා නැන්දාසේ දැන් මේ කොල්ලා තව කරන්නේ මොකක් කරන්නේ මන්නේ කො අම්මා හරිද මං තාම ගෑනි හනසමද කියලා යනදි ගෑනි පිටතර ඇවිල්ලා එනවා කිසි ස්වභාවෙන්නේ ආන්නේ තරුණයි ඉතින් සදාතනක වෛරයක් තියෙනවා මේ පස්සේ ආපු කෙල්ල ලොක් කරගත්තා ඉස්සලා වූ අම්මා මත කිව්වා කොහොමද යන්නේ ඒක ඇහැටි අම්මලා දැනගන්න ඕනේ ඉතින් මේ පළවයස් වෙනකොට කොල්ලෙක් කෙල්ලෙක් දිහා බැලනවා ඒක උපේක්ෂාව පුරුදු කළ තිබු නැත්තම් ඉතින් ඉසාර චිත්ත පීඩාව ඉන්න පටන් ගන්නවා. ඒක කොල්ලගේ පැත්තෙන් බැලුවොත් මේ නාගේ අම්මට වැඩිය තරුණ පරිපැහිලි වගේ කිල්ලෙකුට ලව් කරනවා කියන එක සාධාරණයි. ඒක නෙමෙයි ශාරීරික රසායනික හැදිලා තියෙන්නේ. ඊට පස්සේ අලුතෙන් බැලපු ගෑණි මේ අම්මත් එක්ක නැතර තමන්ට බලි දාන්න නැන්දම්මා එක්ක මිනිහා ඉන්නවට කැමති නැහැ. අපි දෙන්නේ යන්න අයියෝ. හේනක් කොටන අපි අලුත් පැලක් හදාගමු මේ මල හොන්තු විතරත් එක්ක විවරපස්සේ තුන් අලුත් හේන් කොටනවා. ඉනක් කොටන පළක් හදනවා කියලා කියන්නේ කාටවත් ඉඩ දෙන්නේ නැහැ ඒක. ඒ කියන්නේ පෙන්කලින්ද හදාගන්න තැන. මෙහෙම කොටනවා කියලා කියන්නේ ඒකයි. පළ හදනවා කියන්නේ ඒකයි. ඒකට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. කැලිමෙන්ද හදාගන්න. ඉතින් අලුත් කූඩුවක් බලන්න යනවා. ඒකකට පස්සේ ආපු අඟ ලොකු වෙනවා. බඩයි සතුන් කාණ්ඩ වෙනවා. ඒ සංජි පුංචි කාලේ අපි කිසි කෙනෙක් එක්කව නැහැ දැනන දුක් කරුණෙත් නැහැ අපිට ඒක අරකුත් නැහැ මේ පස්සේ විච්ච ප්‍රශ්න නිසා අපිට කැමමක් ගන්න බෑ වැඩි නිදන්නේ ප්‍රශ්න ඒක කියන්නේ කක්කා තමයි කාටවත් නොකිය ඉන්න බෑ කාදාද ඒක සයිකියාට්‍රිස්ට් කෙනෙකුට කියන්න තමයි අල්ලපු ගෙදර කතා කරලා කියන නැත්නම් එතෙන් මෙතන කයින් නැත්නම් ටෙලිෆෝන් කරනවා බැත්ත බොයි කියලා ඕනේ කියන්නේ නොකියුනා කොච්චර කිලෝ කටියරක්ද ඉතින් තාක්ෂණ මේක හරියට හදලා දීලා තියෙනවා ඕන වෙනකොට මේ ඩයින් කරනකොට හරි තමන්නේ අහන්න ඉන්න පුළුවන් කියලා දින ඉස්සරහට මේ හැදෙන කෙල්ලන්ගේ පරිණාමයේදී බෙල්ල මෙහෙම පාත් වෙලා හැදේ කියලා මෙහෙමම නිහින්නේ මොනවා කරුවත් මෙහෙම කරගෙන ඉන්නේ මොන එක ගියාම ඉල කරන්නේ ඉස්සරහට එන කෙල්ලම වෙල්ල වැත්තකට ඇදෙවි කියලා. ඉතින් වැඩි මොයි වයිපල් නැහැ කියලා තමයි. ඉතින් මේ නව තාක්ෂණය කියලා කියනවා මේකට යන්තර පාසුකම් කියලා කියනවා. ඕන කෙනෙකුට ඕන දා කම්තන්න පුළුවන් කියලා කියනවා. මේ ඇත්තට බාහිරපන් නිසා ඒක නිවන් දැක්කයි කියලා අහන්නවත් දෙයක් නෑ. මේ කයාරක වැඩි වීම නිසා කතං කති බාහිර වැඩි වීම නිසා මේ තියෙන විග්‍රහ නිසා කවදාව සාන්තියක් වෙයිද කියලා එන්නේ එන්න ප්‍රශ්නයි. ඒ සම්නිවේදනේ වෙන්නේම අභිනන්දිතම් අභිවදිතම් අභිදන්දිතම් අජෝසේකම් කියන තුනක් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා නම් සම්පප්පලාකොල ප්‍රධාන මාතෘකාව තමයි මේක. නොකියේ අභිරමණය නොකලේදු විඳ නොගත යුතු දේවල් තමයි අපි මේ පුත්කලිපය රහස්‍යතයි නයික එක්කරාට කාණ්ඩ දීලා කොඳුරයි. එහි එක ආරහණේ නාගේ කීපමක් වෙනවා. කියන කෙනෙක් නදී බොහිමත් සිද්ධ වෙනවා. අපිට මේ කොයි වෙලාවෙද පුළුවන් වෙන්නේ තව කෙනෙකුට කියමනේ මේක ඇති වැඩක් නෑ. අඳුරෙන් පස්සට ගින්න යනවා මිසක් ඇතුලේ නැස කරගන්න. එන්නත් අපි කිව්වොත් මේ භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි මේ පඳුරෙන් පඳුර ජීවිතයව අපලිකේ වලිකේ තිබ්බ හනුමම දෙයින්ගේ ජීවිතය දුම කතාවක් අපි ගන්නවා ඒ නිසා මේ කුණු කාටද දෙන්නේපා මේ තමන් නතර කරලා ඒ වෙනුවට මේ ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ ඒ වෙනුවට ඇවිදිනකොට ඇවිදින බව දන්නේ නැහැ ඒ වෙනුවට බත් කරනකොට බත් කරන දන්නේ නැහැ ඒ වෙනුවට මේ ආස්වාද ප්‍රසාසි දන්නේ නැහැ විකල්පයක් වශයෙන් දෙන්න බැරි මේ ආසල් ප්‍රසාසි අර වල්පල් විතර වසන ඒක ඔදි ඕජාවනේ ඒකගේ අනුන් කිපින්නේ එසම් දිගන්ති කියන්නේ මේ කතංගති භාවය ඇති කරන මේ දේවල් අජෝසනේ අභිරමණය
අභිවදනය නොකරනද නිකන් නෙවෙයි කියන්නේ ඒ සඳහා උදාසීන අරමුණක් දීලා ඉන්නවට තරම් මේක හිත තියන්න හිත තියෙන හැම වෙලාවෙම අපි කිව්වොත් අපි භාවනා කරනවා කියලා එතන සතිය පිටුනායි කියලා ආශ්‍රව ප්‍රසන්න ගන්න හැම චිත්තක්ෂණයම අනුසය ධර්ම හයක් තියෙනවා. ඒ කිසි දෙයකට පොරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා හරි නිදසක්. මොකද කොයි වෙලාවරි අනුසය ධර්ම ආශ්‍රව ධර්ම වලට පොර ලැබෙනවා නම් ඉබේම අපිට අවදි භාවයක් එනවා. අවිස්සිනා ඉත කුප්පල කියලා කියනවා. ඒක තමයි ගයක් කියලා කියන්නේ. අපි ඉඳලා කින්න ගියාම නිවසක අපි කුප්පන්න රූප જાති ගොඩක් තියෙනවා. නැත්නම් රූප වාහිනිය. ඕන රූපයක් ගන්න නම්. ශබ්ද වාහිනිය. ඕන ශබ්දයක් නැත්නම් ඕන જાති මියුසික් එකක් ගන්න ගන්නවා කන කුප්පන්න පුළුවන්. ඉති සුවඳ જાති තියෙනවා. ඉඳලා තවලින් ගිනා සුවඳ අපි අටවලා තියෙනවා. ඉතාලට රස જાති තියෙනවා. සමාස රූපී කියන දවල් කියන්නේ ඉස්සරහට යන පස්සට යන ඒකට පොනේවල් බොන දේවල් කුතුමා කාර්යවල් තියෙනවා. ඒකේ ඇඳ පුටු පොට්ට මෙට්ට වාසක බිඳු දෙක ඇති ඕන තරම් තියෙනවා. ඉතින් අපි කරන්නේ මේකට පොර ධම්ම තමයි. ගින්නට පොර ධම්ම තමයි ඉන්නකොට අපිට හරි බුදුම ආශාවක් තියෙනවා. අල්ලපු දෙයක් වැඩි ලොකු ටෙලිවිෂන් එකක් තියෙනවා. ඒක ටෙලිවිෂන් බැරි නේද ප්‍රශ්න. අල්ලපු දෙයක් වැඩි ලොකු එන්නේ. එහෙම නැත්නම් අල්ලපු දෙයක් නැති જાති මියුසික් අපි ළඟ තියෙනවා. ගන්තරක පහත තියනවනේ දරුවටත් වෙන්න වෙන ඕක තමයි ප්‍රන්තෝට වෙන්නේ මොකද අර කතක් කති බාවි දිගින් දිගට යනවා විත් ඇහි දිගටම යනවා භවාවාවේ රාගී මත වෙනවා ඉතින් පසුගිය අවුරුදු 200 ඇතුළත මේ විද්‍යාව කරපු විනාශය මනින්ද කියව මැනගන්න බැරි මොකද මේ අන්ධ බාල ජනතාවේ ඒකට ඡන්ද දීලා ඉවරයි දැන් බයි ඒගොල්ලෝ කොහොමඩක්වත් කියනවා ඉතුරු නම් ඒ කාන්දෙන් පිළිගන්නේ නැවත් එක වැඩ කරන්න යන්න එපා අනිවාර්යයෙන්ම නම් විද්‍යාචර්ය දන්නවා ඒක හදන මාය කාල දන්නවා මේ අවුරුදු 200 සිද්ධුනේ මිනිස්සුගේ බයලජ්‍යාව පිළිගන්න විද්‍යාව කියන්නේ කිසිම තැනක බයලජ්‍යාවක් නැහැ දැන් ඒ එහාට ගිය බයලජ්‍යන තිකටි මිනිස්සුන්ට පේනවා දැන් පිටරට ගිහලා බලුවොත් කොල්ල කෙල්ල හසුරුන්නේ බල්ල බලනවා ඔය කිසිම චාරයක් කිසිම ආධ්‍යාත්මික කතියක් මොකක්වත් නැහැ. අනිත් එකේ දෙමාපියව දැකලා දැකලා දෙමාපියන් දීලා ගානකුත් නැහැ. බලක් ගන්න බෑ. බලක් ගන්න බෑ. මේ විදිහේ ජීවත් වෙන්නේ නැත්නම් මේ සමාජයත් එක්ක යන්න නැත්නම් ජීවත් වෙන්න බෑ. ඉතින් සා ඉතාලි වගේ රටක අවුරුදු 60-70 වෙන ඕනම ආචාර්යකම දන්නවලු මේට අවුරුදු 60කට ඉස්සෙල්ලා කොච්චර සුන්දර රටක්ද කියලා. අද කසාද බඳපු දෙන්නකට පාර බැහැලා යන්න බෑ. ඒ තරමටම දෙවිලත් ඉතර කියලා. සුදු කෙනා කියනක ඉස්තු දූෂණේ කියන එක නොකර ඉන්න බැරි තරමයි. ඒකට උපක්කම හරියට තියෙනවා. ඉතින් අපි කනගාට වෙන ලංකාවට එතෙන්ද යාගන්න බැරිුණානේ තාම මේ ඉච්චර දිනු ආර්ථිකයක් හදාන පළවෙනි ලෝකේ රටක් වෙන්න හැම දේශපාලනඥයම අපිට පොරොන්දු දෙනවා. අපි මන්ට ඔවලු සිංගප්පූරු අපගේ තැනට ගෙනිනවා එහෙනම් රාමේ යුරෝපය වගේ රටකට ගෙනිනවා එහෙම නැත්නම් ඇමරිකාව වගේ ආර්ථිකයක් හදලා දෙනවා එහෙම නැත්නම් ජපාන වගේ ආර්ථිකයක් හදලා දෙනවා ඉතින් අපට ඡන්දෙ දෙන්නකෝ අපි ඉක්ුටි කරලා දෙන්නා ඉතින් අපි කීකට තමයි දීලා තියෙනවා ඉතින් හැමදාම පස්සවුරු සල්සුන් පස්සවුරු සල්සුන් උතුම් ආර්ථික ක්‍රම හදා හදා දෙනවා ඉතින් අපි අර මේ කරතලෙ විතරක් යන ගුරු වගේ හැමදාම ඡන්දේ දී බලනවා හොඳ වෙලාවට උනේ කරන්නේ දීගෙන කනගාටු කරගන්න බැරි වුණේ එකක් නිසා මේ ප්‍රභාකරන් හිටපු නිසා ඌ අවුරුදු 30ක් වුණා කර්ම කරන්න දුන්නේ ඌ විතරයි රට ආදරය කරපු එකම එක යම් විදියකට උන හිටියා නම් මේ වගේ සිංහ රාජයාගේ බෙත් විකුණලා මේ ගංගාවල දින වතුරත් විකුණලා ඌ දුන්නේ මොනවද කරා අපි ලෑස්ති අපිත් එක්ක ගම්මිට කරන්න වතුර තවත් දෙනවා නම් තිරිනවත් දෙන්න ඕන ලෑස්ති. ඒ තමයි අපි වතුර පිසි. අපිට වෙලා තියෙන තරම ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගහලා නැති විදියක් නැහැ. නැත්නම් ඒකත් ගන්න.
ඒසමී තාක්ෂණ දියුණුවත් එක්ක අපේ තියෙන මේ කෑදරකමත් එක්ක අපි ඉදිරි පරම්පරාව වනසලනවා. නැයි වෙලා ඉවරයි. දැන් මේ ආර්ථික වශයෙන් බැලුවොත් මේ හදියක් අපිට දෙන මේ පොරොන්දුවල කොච්චරක් ණය තියනවද, කොච්චරක් පොලි අනුපාතයක් තියනවද, කොච්චරක් වැල් පොලියට අපි අහුවෙලා ඉන්නවද කියලා බැලුවොත් විමිට දාපු බත් බල්ලෝ පාන්නේ. ඒ වගේ ආර්ථික සරසම දෙන්නේ නායකුත් එක්ක. මුන්නන් බයිස් අපි කී පහදල මම කරපු වැඩ අර කරපු වැඩ කියලා. මුන්දා තියෙනවා. මුන්දා තිබ්බට පස්සේ වැඩ කිසිසේත්ම ලංකාවට ගලපන්න වෙන්නේ අපි දුන්න පරණ කමිට යන වෙන්නේ. ඉතින් පුළුවන් තරම් ජීවල් බලනවා මේ අපි තමයි වැඩ කිව්වේ කියලා පෙන්නන්නේ. මොකද ඒකේ අපේ කැප කරපු අගයන් ආඩම්බරයන් අපි කැප කරපු බයලජ්‍යවල් එක බලනකොට මොනම යකෙකුටවත් තිච්ච හානිය හිතා ගන්නවත් බැහැ. මොකද අපි තාම රූප බලල ඉවරනේ. තාම සද්දහල ඉවරනේ. ඉතින් ඒ නිසා මේ කතංකති භාවයේ කචකචේට අපි කියන්නේ සෝබනේ කියන. අපි කියන්නේ අද ඕනේ කන්නේ රස්සාව බඩපුරවන්න වෙන්නේ සෝබනේට. අද ඕනල තියෙන්නේ උපාදී දනුම් වැඩිම ඔක්කොම සෝබනේට. අද ගියක් තියෙන්නේ භාරිපුතු මහන්සි දේශනා කරා වගේ ධනිස් දෙක තෙමෙන්නේ නැති ඕන දැන්ලා භාවනා කරපළලා කිව්වට ඒක නෙමෙයි ඕනකම. දෙදර තියෙන්නේ සෝබනේට. වාහනේ තියෙන්නේ සෝබනේට. ඉතින් සෝබනේ ගැන හොඳටම දැන ගන්නවා තමයි ජපානය කියන්නේ. ඒ වගේ අවුරුදු 20කට අපිට සැලසුම් හදලා කාර් හදලා දෙනවා, ගෙවල් හදලා දෙනවා, ඒත් අපි හම්බ කර ඒක දිගේ යනවා. මේ සෝබනයක් නැතුව අපි කියන්නේ විදිහට අරපිටි මැක්කේ එහෙම නැත්නම් රටට ගැලපෙන ක්‍රමයකට ජීවත් වෙන්න තමයි සර්වඥාන්සේ පර්මේශ්වරන්ගේ සුභ කියන මාර්ගයටින් බැහැලා අතට පාත්‍රයක් අරගෙන ඇක්ටිවියා කොළ ටිකක් උඩ සිවුරේ ගාගෙන ඉඳලා ඇක්ටිවියා කොළ ටිකක් උඩ සිවුරේ ගාගෙන ඉඳලා උදේපාන බම්මේ කියලා නම් ස්වාමීන් වහන්සේ දන්නේ ඔබතුමා මෙතනදී ඔව් සුවචේ නින්ද ගියා හොඳට නිදාගන්න කටියතර මහත් කෙනෙක් තමයි කියන්නේ. සිදු පුජාගන්න කරත මහත් කෙනෙක් තමයි. ඉම්පස්ටායි කියන්නේ සීපසදායි කියන්නේ ඉන්ෂුරන්ස් නෑ බැංක account එකක් නෑ ආරක්ෂක හමුදාවල් මොකුත් නෑ. ඒක තමයි කියන්නේ මට බලවාවේ මට කිසිම තණ්හාවක් නෑ මට ඔප්පු කරලා පෙන්නන්න දෙයක්වත් නෑ. මට වාදය කරන්න දීකුත් නැහැ මම අත්දකලා තියෙනවා. අන්නේ තැනට මේ අපි වගේ කෙනෙකුට යන්න පුළුවන්ද කියන එක තමයි අපිට මේ අනුසය ධර්ම අයි කරන්න පුළුවන් කියලා කියන්නේ එකයි කියන්නේ සෝබනේ තමයි අනුසය කියන්නේ. මම ආබැයි. කියා බෑ. සමාජගත උමයි කියලා කියන්නේ පිළිකාව. උන්දර කවදාකවත් කියන විදිහට ඉන්න බෑ මොකද මේ සමාජයේ කියන විදිහ අපිට සිටින් ඉඳින් අපි ඉස්සරහම පන්තිවල ඉන්න කාර කී කැවිලා පන්තිවල දඟනවනේ ඒක නේ කරන්නේ සිටින් ඉඳින් ආදම් වාඩි වෙන පොත් පෙරලා ගන්න කියන මේ සමාජය අපිට සිටින් ඉඳින් කරනවා ඒ කියන්නේ බොහොම සුවද කෝකර දෝලෙ විදිහට සිටින් ඉඳින් කරනවා මොකද සමාජ අනුගත වෙන්නේ නැත්නම් අපි කොහොම වෙනවන්නේ භාවනා කරනකොට වැටහිලා තියනවාද කොහොම වෙනද කියලා ඒකාකාරී ගතිය කම්මැලි ගතිය එපා වෙන ගතිය මේ නිසා භාවනා කරපු කී ලක්ෂයක් කියලා භාවනාවේ සෝබණි මොකුත් නැහැ විශ්ම කියන විශ්ම ඇවිදින කෙනෙක් ඇවිදින්න ඔගේ වෙන මොකක්වත්ම නැහැ ඕක කරගෙන යනකොට අර සමාධි සීගි වෙන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ අපි වලට හුදේ කලාවන අපි ඇතුළට නැමෙන මේකට අපි කියන්නේ කම්මැලි නීරසයි ඒකාකාරයි නිතිමතයි බයිලවන සුළුයි කොහේ යනවද කියලා දන්නේ නැහැ කියලා ඒ කියන්නේ බුදුරජාණන්සේ පෙන්නපු මේ දේ පරියන් කියන්නේදී ඔක්කොම ලැබෙන්නේ පේනවා බාර ගන්න කැමති නැහැ මොකද ඒ නිවසකට ගතිය මත කම්මැලි ගතිය මත කවදාකවත් සෝබනයක් කරන්න බෑ කාටවත් කියා පාන්නත් බෑ අපිට ඕනේ කියා පාන්න බාහනවලු කහා පාටියක් කවන මොන රටටම කියන මේක නිල් පාට වුණා නම් අප්පා දෝඥාන මේනික වෙලා නැති චේතනාව ආදි අක්ෂර කට්ටියට බලන්න ආවේ කහපාර දැක්ක නිල්පාර දැක්ක උඩ ගියා මම මෙච්චර කල් භාවනා කරන මම උඩද ගියත් කහපාර දැක්කත් නැහැ නිල්පාර දැක්කත් නැහැ කියලා මේ භාවනාව තිල්ලනේ සෝමනේමයි
ඒක පොඩි චෝදන ලබන්න බැත්තකුත් තියෙනවා. ඒ මොකද සමත් භාවනාදීව කාපටි නිපාට උඩ යන ගැටි ටිකක් තියෙනවා. ඒ නිසා භාවනා කියන්නේ සමත් භාවනාදීව වෙන කරගෙන නැත්නම් සමත භාවනාදීව දෙඥන් සල්ලිවලදී අරකට කියනවා මේක හම් වෙනවා කියලා පොඩි ඇඩ්වර්ටයිස්මන් පාරක් එක්ක තමයි යන්නේ. අන්තිපස්සනා භාවනා කරන මේ මතු පිටික වගේ දේවල් ඒක මොකක්වත් නෑ තරබර මොකුත් නෑ සුත්තමාන පාර ඉවිසිපි එලකි ආයි කතා කරන්නේ යට ඉති ඒකට සුදු වෙන පිළිසකට ඒකට කැමති වෙන පිළිසකට විපස්සනාක් නම් කරන පිළිසක සහ භාවනාක් නැඹුරේ පිළිසකට ගත්තොත් විපස්සනා කියන තේරු ගන්න තියෙන ඉතාමත්ම සුළු පිළිසක් තාමත්ම සුළු පිළිසක් අපේර භාවනාවේ බලන් සෝබනි වැඩි වෙනවා. භාවනාවක් බලන් කියා බෑ. ජීවිත භාවනාවේදී විහිලා විපස්සනා කරනකොට යම් කිසි කෙනෙකුට ලැබුණා නම් අපි ඇවිදිනකොට වෙන මොකක්වත්ම නෑ ඇවිදින බව දන්නා 100ක් අකුල් ලැබෙනවා. ඉඳගෙන ඉන්නකොට අකුල් ලැබෙනවා. ඒ ඒ බව ප්‍රසිද්ධිය කියන්නේ කමතා සුද්ධ කරන්න, වර්තාවක් හදන්න උනාමි ඉතින් පෙරදිලා වැඩිලා යෝ බාහිර භාවනා කරන සංදෙන් හිතේ ඉඳගෙන හිතේ විතර මොකක්ක තමයි අවිද්ද මොකක්ක තමයි උස්ම විචේවල මොකක්ක දැකිනේ දෙවියන් බඳුමට පේනවා මේ කතං කති භාවයට කොච්චර කට අරගෙන භාවනා කරන්නේ මොනවා හරි මේ කාදවි මවා පාන්න පුළුවන් දේවල් පින්නකන්දවල් තියෙනවා දීනා ඉස්ලා බුදු ජානකේ කරන්නේ ඒ කතංකටි භාවයේට මෙහෙටන් කුකුස්ස කියන්නේ ස්වාධීන මධ්‍යස්ත නොමිලි ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණක් අඳුරා කියලා කියන මේක තිත දාන්න ඉන්නේ මාසල් පසාති කියන්නේ ප්‍රත්‍යක්ෂකල හැකි උදාසීන නැවත නැවත ලැබෙන නොමිලි ලැබෙන අරමුණක් මේකට හිත දාන්න හැම චිත්තක්ෂණයකම අනුසිධර්ම කැපෙනවා තමන් විගත කතන් කටි වෙනවා කච කටි නෑ ආසස ආසසෙන් ගන්න පසස පසසෙන් ගන්න ඕකට කියන්න දෙයක් නෑ චින්න කුක්කුච්චා ආසසෙන් පසසෙන් කියලා සැකයක් නෑ පසසෙන්ලාගේ ආසසෙන් කියලා සැකයක් නෑ බවා බවී මේක තන්නා තන්නා නානු සෙන්ටිමන්ට් මේ ඊගාට මොකද වෙන්නේ අනම්මන මොකද ඒ වෙලාවේ ආසපසස බාධිතයි තියෙන්නේ ඒ නිසා මම මේක කරලා ගිල කාටද කර්මස්ථාන ජාතිවිදෙක කිනෝ අරග කරනවා මේක මේ මොනම දෙයක් අක් කරනවා අනපනින් බලන්න. ඉතින් මෙතන කවුරු හරි ඉන්නවද? හිම අනපනින් බලන්න බැරි කෙනෙක්. කවුරුත් නැහැ. කිසිම කෙනෙක් නැහැ. නමුත් ඒක ආගේ කරන්න එක තමයි ප්‍රශ්නේ. ඒ මොකට කතං කති භාවයේ කියන දේවල් ඉල්ලනවා. කුකුස් කරන දේවල් ඉල්ලනවා. මේ භව ගමනට ආවරණී ඉඳනවා. අත් මේ කියන්නේ මොනක්ද මේ වර්තමානයේ ඉන්නේ. මොකද ඒක නිසා යම් වෙලාවක කාට හරි භාවනාවේදී අපසල් ප්‍රසාරණයට එනවා. ඉන්ද්‍රිය නෝ ඒක බාධායි. කොස්ම ගන්න උත්තර ගන්න මේකමයි නිවන කියලා කියන්න පුළුවන්. කොස්ම ගන්න බාදු කොස්ම ගන්න බව දැනීම නිවනමයි. ඒ චිත්තක්ෂණයේ අනුසේදාක ඔක්කොම කරපේ නිසා චිත්තක්ෂණයක නිවන. මට පුළුවන් දීගාවුස්සක් බලන්න. මට පුළුවන් දීගාවුස්සක් බලන්න කියලා. තමයි තියෙන සීලම හැකියාව. සීලම ක්‍රමසාවිලි දාලා. මේ ඉස්මතු කරගත්ත මොනට මොන දීගත්ත ආසල් වසසී දිගේම දිගට යන්න. එක දිගට පවත්තන්න එච්චරයි මගේ පරමේතුකම කියලා පාටල් තේරුම් ගන්න පුළුවන් නම්. ඒ වෙලේට බාධාවත් තියෙනවා මත උස්ම කියනවා. අඩුපාඩුවක් තියෙනවා මත උසල කියනවා. අපිට ලැබෙන තියෙන මනුෂ්‍යත්ව ප්‍රතිලාභයේ සියලුම යන්න මොකද සම්පූර්ණ. අපිට වෙලා තියෙන කිසිම රසයක් නෑ. තණ්හා උපදවන්නේ. කතං කති බාහ උපදවන්නේ. ඒකේ අභිරමණය කරන්න බෑ. ඒක පිළිබඳව අජෝසනය කරන්න බෑ. අභිවදිනේ කරන්න බෑ. අභිවදිනේ කරන්න බෑ කියන්නේ හිතට කැපිලා පේන්නේ කියන්න පුළුවන්. ඕනම වෙලාව දෙක මහල කාල නිදාගෙන ඉන්නකොට හිත සන්තෝෂ වෙච්ච ඉලාක වර්තමාන මොහොතේ හිත ගන්න හොඳ පහසු වෙලාව
ඇරගෙන වර්තමාන මොහොත කියන එක විස්තර කරන්න බලන්න. කිසිම කෙනෙකුට කවමදාකවත් විස්තර කරන්න බෑ. ඒක මේ වචනින් නගන්න බෑ. වර්තමාන මොහොත අජෝසනි කාණ්ඩික මගේ කියා ගන්න බෑ. අභිනන්දනය කර අභිවදනය කරන්න බෑ. කිසිම කෙනෙකුට කවමදාකවත් වර්තමාන මොහොත විස්තර කරන්න බෑ. ඉතින් ඕන දෙයක් ගොනු කරන්න පුළුවන්. ඉතින් හම්බුකෙටි ගාවෙ මොකද වාඩි වෙන්නේ? අරගෙන ඉන්න හිත ගන්න ඇතුළට. ඒ කියන්නේ ඒකට පහක ඔක්කොම සර්වත්‍රාන්සේ සබහන් කරන ඇතික වහගන්න. සද්දෙන් තැනකට යන්න. කාන්ත රස අභිරමණය කරන්න මොනක් කණ්ඩක් තිබා සෝද බලන්න තිබා. කයි හොල්ලන්නේ බා. කයි හොල්ලන්නේ බා. මෙහෙ දේදියා බලන්න. අචීතෙන් ගොයි විඥාන කොටසෙන් සම් මෙහෙ දේදියා බලන්න. කොයි වෙලාවක හරි තමයි තේරෙයි මගේ හිතේ දැන් මගේ තනාවේ ඉන්නේ වර්තමානයේ තියෙන්නේ. ඒක ඒක පොළොට පොල්ලෙන් ගැලවගේ දැන දෙයක්. ඒ කියන්නේ අවදාකත් පටලවිල්ල කියන්නේ. මෙන්න මේ මොහොත විස්තර කරන්න බෑ. අභිවදනය කරන්න බෑ. අභිවදනය කරන්න බෑ. අභිවදනය කරන්න පුළුවන් හැම දෙයක්ම පච්චය. අපිට කියන්න පුළුවන් නම් යකේ කිසිම ආධ්‍යාත්මයක් නැහැ. හිස් බොල් පචකල විතරක් කියන්න බෑ. සාර ධර්ම කතා කරන්න බෑ. නිසා සිඹුද්ධහම කියනවා මොනව හරි කියන්න පුළුවන් නම් ඒ කවදාකවත් සනාතනතාව විසම වෙන්නේ නැහැ. ඔබට සනාතනතාව විසම කියන වර්තමාන මොහොතේ විස්තර කරන එක කවදාකවත් පචින් දාන්න බෑ. පචින් දාන හැම දෙයක්ම මාකටින් පාරක් තියෙනවා. කාට හරි විකුණ ගන්න හදාගන්න. වර්තමාන දවිල උත්සාහ කරන්න පුළුවන් තරම් වර්තමාන මොහොතේ විස්තර කරන්න මාසයක් උත්සාහ කරන්න කවදද? ඒක මගේ කිය ගන්නත් දැන් කවුරු හරි වර්තමාන මොහොතේ ගිහිල්ලා ඒකට අජෝසනය කරනවා නම් මම යන තරම සාක්කුව ගන්න යනවා කියලා. ඒක මොකටවත් වහංගු වෙන අදහසක් නෙවෙයි. මගේ කිය ගන්න බැ අජෝසනය ලිංග ගන්න බෑ. අපි නන්දනය කරනත් බෑ වර්තමාන මොහොතේ මොකද ඉපාවීමමයි එන්නේ. වර්තමාන මොහොතේ කියනක නෙවෙයි අපිට ආසා වෙන්නේ ඒක උග බලන්න සද්ධාන්න ගන්න රස බලන්න. එනිසා අපි ගත්තොත් සභාවක් දන්නාදුන පිරිසකින් විවිධ ආගම් වල විවිධ මට්ටමේ වැඩි මහල්ලු වැලියෝ උගත් නෝගත් පෞසත් උපත් ඔක්කොටම විශ්වාසය ඇති නේද කියනවා. අපි ඔක්කොම අපි වර්තමාන මොහොත අත්දකින්න වාඩි වෙන්න සම්පත්තල වාඩිලා ඇත්තක වහගෙන ඒක මොකද වෙන්නේ කියලා බලන්න කියලා කොයි වෙලාවක හරි මොන සබාවම එක චිත්තක්ෂණයක් සත්‍යමත් උනායි කියලා නැත්තම් සබාවෙ ඉන්න ඔක්කොමලා ඒ ඉඳපු කාලය තුත එක චිත්තක්ෂණයක් විනාඩි 5 ඇතුළත එක චිත්තක්ෂණයක් තව කෙනෙක් තව චිත්තක්ෂණයක් සත්‍යමත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් කිව්වොත් මුන් දැනගත්තද ඒක මේ කරපු උත්සාහය තුළ විනාඩි 5 ඇතුළත එක චිත්තක්ෂණයක් සත්‍යමත් උනා. ඔව්. කොහොමද දන්නේ සත්‍යමත් උනා? ඔය එතකොට ඒකෙම උඩ කිව්වෝ ඒ මුළු සභාවේම අපිටපු ඔක්කොගෙම සතිමත් වෙච්ච චිත්තක්ෂණේ ගෑනු පිළිම රසයක් තියෙනවා කියන්නේ උගත් නුගත් වෙන සත්‍යයක් කියන බාල මහලු වෙන සත්‍යයක් කියන දුප්පත් පොසත් වෙන සත්‍යයක් කියන එසා එක චිත්තක්ෂණයක් සතිමත් වෙන තබ්බේ කියන්නේ නම් අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ වගේ එක මොහොතක් සත්‍යමත් වෙලා තියෙනවා. අපි ඔක්කොම සමානයි. ඔක්කොම සමානයි. ඒ නිසා බය නැතුව ඉපැටි මනුස්සකම කියන්නේ ඕනකට. සත්‍යමත් නැත්නම් අමනුස්සයි. සත්‍යමත් නැතුව මේ කරගන්න දෙදවිලි මේ කරන විකාර තේරම අමනුස්සයි. ඒක ප්‍රපංච වලට හේතු වෙන වෛද්‍යකේ උඩ දැකලා හොඳ නරක කියන්නේ හිතෙනවා. අගේ ආඩම්බරේ කරන්නේ ඉතින් ඉතින් සම්බුද්ධාංශයේ සඳහන් කරගෙනා පපංචාවි රාගපතෝ මගෝ නම් කිසිම කාවකෙන දෙඩමලු කරනවා නම් නම් කිසිම තාගඩ හැඟුම් ඔස්සනවා නම් පපංච බුදුරන් එක මුර්ති අදින ප්‍රධාන නළු නිවියෝ අදින ප්‍රධාන දේශපාලනඥයෝ අද මේ කරගිය ප්‍රධාන ඉන්න ඔක්කොම කරන්නේ විශාල පිළිසෙකට එකවර කැළඹිලි ඇති කරනවා. සබුත්තන්සේ දවස් 7ක්
ඉන්දෝ සමාපත්තිය සමායදී කනුවක් වගේ ඉන්නවා. කායික ක්‍රියා වාචික ක්‍රියා මාස්තර කිසිම දිනවල කිසිම දවසක සාහියක් අද්වේෂයක් අත්මුවක් අවසන්නේ නැහැ. ඉති කිචෙන් සම්මා අනිතීත්‍යයන්ගේ අනිතීත්‍යක ශ්‍රාවකයන්ගේ විකුරුණාන්සෙට කොච්චර වෙලා යමක් නොකර ඉන්න පුළුවන්කම කියනවා. සංගරන්නේ නැතු කතා කරන්නේ නැතු ප්‍රපංච කරන්නේ නැතු අනි අහලවත් මොකද ඒගොල්ලන් තියෙන මේ සර්කස් පින්න ලැබුරුද්ද තියෙන වැඩ පින්නලා එහෙම නැත්තම් මේ අඳහැර බාලා දැන් කෙනෙක් නොකර ඉන්න පුළුවන් නම් කරලා බලන්න කොච්චර ලයින් බලන්න දය දෙක තුන හතරක් පහ කිසිම කෙනෙකුට උත්තර දෙන්න නැත්නම් කියන මටත් මගේ ගෝලයන්ට දුරටම භාවනා හරියටම දවස් හතක් ඉන්න දවස් හතක් ඉන්න පුළුවන් කිසි කෙනෙකුට ප්‍රපංච කරන්නේ නැහැ මම ප්‍රපංච කරන්නේ නැහැ මේ ජීවිතේම ලබන්න පුළුවන් කියලා මෙන්න මේ වගේ දයක් උගන්න කිසිම විශ්වවිද්‍යාලයක් අහලා තියෙනවා නැවිද උගන්න කිසිම පාඩම් පන්තියක් කොහෙද අහලා තියෙනවා මේ අවුස්සලා වල්ගිට කිනුදී බහමුලා වගේ පත්තු කරලා පහලින් වහලට යවනියු මිස සිවුනොත ගෙන්දීර උඩ යවන ආස්කෝරු මිස එහෙම නැත්තම් ගිනි කිලි සම්දර්ශන මිස මේ සුම්මයි කියන්නේ කන්ට පන් කියන්නේ කියන්න බෑ මේ මේ වාක්‍ය තියෙන එක තමයි කවුරු වෙයිලා මෛත්‍රික වාදපතේ නැග්ග මම මෙවැනි වාදයක් සහිත කුමාරට මම නිකන් ඉඳලා මම කිසිම දෙයක් පැකිලෙන්නේ මම කිසිම දෙයක අසංකප්ති භාවයක් නැහැ මගේ මනසට කතා කරලා දිනන දෙයක්වත් නැහැ ඒ නිසා මම ඇස්සත්ටි අංගේ කොලි මම වාදයක් නගෙනවා මම මට ඇහෙනවා ගීන කවි ඉන්නවා මට දැනෙනවා කියලා දෙන්න ඕනේ කියලා මම මොඩි කවි ඉන්නවා මට කරන්න හිතෙනවා මලමිණියක් වගේ ඉන්නවා මේ ඉහළම හිටින් ඉක්මන වලින් ඉහළම හික්මීම නිකන් නම් මේ මම හිතලා කියන නෙවෙයි ඕගොල්ලෝ හොද්දටම අහලා තියෙන එකක් මම කියන්නේ කවුරු වෙයිද මොන වාදපති නැගුවත් ධාමාර සයිලෝගේ මඩවුනේ නැති මඩවුනේ ආයෙසෙක් වාදෙන්නේ මඩවුනේ නැහැ නැත්නම් වීදිකේක මොන වාදද අන්නම් මනං වැඩදාලා පෙන්නනකොට පොට්ටේ කයි රඩක් තරගලා ඔන්නෙම ඉන්නේ ගයි මොනවද කත්ත පිසතු මෙන්නේ රහතන් වහන්සේ තෝරන රහතන්ගේ ඇතුලේ කිසි තැනකට ඉන්න විලාහ කවුරු මොනවාට ලැබෙන්නවත් අසුභයක් වෙනවට බුදුබල රහතන් වහන්සේ පොළේක සුභයක තකි සුභයක් දැක්කොත් අසුභයට දකින්න පුළුවන් අධ්‍යස දෙයක් දැක්කොත් ඕනනම් අසුභයට ඕනනම් සුභයට දාන්න පුළුවන් පින්නන දේ නෙමෙයි උන්දා රහතන් වහන්සේ බලන්නේ නැහැ ඕනෙකට යන්න බලන්න. ඒ කියන්නේ ගැලෝ මාර්ගේ බේරු මාර්ගේ තියෙන්නේ බලපං. බැලුවට හැසිරියම් පොට්ටෙක්. මුදන්නෝ කිට මොන්න ධනවලවල මොන්න තරම් උසස් රාත්‍රී කුණ මොඩේ පොඩි මොනක බැලු මලමින් යකොඩි ඉන්නේ ඉතින් මේක නිකන් බය අඩු ගැතියක් නෝන්ජල් ගැතියක් අඥාන ප්‍රඛාවක් කියලා නේ අපි දැන් සමාජයේ ජීවත් වෙන්නේ යම දැක්කට පොට්ටෙක් වගේ අහුනට බීලෙක් වගේ දැන්නට නොදැන්නා වගේ ඉන්න කියලා කැලේ තනියම ඉන්න මිනිස්සු ගැන හිතන්නේ. තනියම හුදෙකලා පුරුදු කරන කෙනෙකුට කැලේ උදේ ඉඳලා හැන්දෑවට නානා දර්ශන පේනවා. ඔක්කොම එකයි. කැලේ මැදින් ගියාට කොයි පැත්තත් එකයි. විවිධ ආකාර ශබ්ද ඇහෙනවා. පත්තු පාපත වැටෙනවා, පෙන්කිනවා, ගීත ගයනවා. නෑ වුණා වගේ ඉන්න පුළුවන්. දැනෙනවා. ඉන්සාමේ දැක්කත් නොදැක්කවට ඉන්න බැරි සමාජගත වෙච්ච මේ ශිෂ්ට සම්පන්න මනුස්සයෙක් විතරයි.
අපි සමාජයට ගියාට පස්සේ කියන දේට ප්‍රතික්‍රියා ප්‍රතිචාර දක්වන විදිහ සමාජය අපි හදලා ඉවරව. සිටින් ඉඳි කරලා ඉවරව. එනිසා අපි අනුන් නලවන්ට අනුන් පිනවන්ට සමාජයේ නලවන්ට නටනවා මිස එක එක්ක ස්වార్థය ගන්නෙ නෑ. එක එක්ක අත්ත කුසලේ කියන එක ගන්නෙ නෑ. එක එක්ක සතිපට්ඨානෙ කියන එක ගන්නෙ නෑ. සමාජ ජීවන වලට එන බිලා පෙළ බිලා ඉව සන්තෝෂ කරන්න හදනවා. නමුත් මේ එහෙම කරපු අවස්ථාවක් තියෙනවා. ආ සමේ දර්ශන වලදී මනුෂ්‍යයෝද දෙවියෝද බ්‍රහ්මයෝද ඇඟිලි ඉදිකඩ තුඩක් ගන්න දනකලා කෝටි ගණන් දෙවියෝ බ්‍රහ්මයෝ ඇසිචේලා තියෙනවා. මොකද සර්වතන් සඳහන් කළා තියෙනවා මම කැලේ ඇවිදිනකොට මහණෙනි. ඉස්සරහට ගව්වක් තරම් කවුරුත් පේන්නේ නැත්තම් පිටිපස්සට ගව්වක් තරම් පේන්නේ නැත්තම් මට අභිමානේ මල මූත්‍රා පහ කරන්න පුළුවන් වෙලාවට අනි සමාජික පිළලා ඉන්න මනුෂ්‍යයෙකු කොයි වෙලාවකද අවශ්‍ය රට මල මූත්‍රා පහ කරන්න පුළුවන්. දන්නවා දෙකින් ඇකියලා තියෙන ලීඩර් පන්දර කොච්චරද කියලා. අවශ්‍ය රට මූත්‍රා කරගන්නේ අවශ්‍ය රට නැසී කරන්නේ නැහැ. මොකද අපිට ඒක මේ රසින කම්මනක ඉන්න බෑ. මනුෂ්‍යයා වැඩි දියුණු වෙන්න ඔය නැදකොට බාහිර කොමිෂනේ 3K චෝන්නේ. ඉතලාම දුකටමයි ගා අපි හිතනවා කිටි නැහැ. අපි දෙවෙනම ගොල්පලක කිසිම මිනිසා අරගෙන තියෙන ෆැක්ටරිස් වල එක දවසක් අපි ඒක වැඩ කරන අය අර අර කමීට මිනිසා ඒ අවුරුදු සියයකට ගියා අපි කැනඩාව පිටුම කණ්ඩායමක් එසිමුනේ නෝනේ අපි ticket මේ zone එකේ නෙමෙයි නෑනේ අපි ඉන්නේ වෙනම තැනක අපි ඉන්නක අර 40 ක ගොඩනැගි ඉන්නක කියන කතා කරනකොට ඒගොල්ලෝ කියනවලු වැඩ කරන්නේ අහුන් කර්මාන්ත කරන ගෑනම basically අංග වුණා meeting list එකේ පැයකට කලින් අසන් කරලා තියෙනවා. ඕල්නේ ගියොත් මේ එක සැරයක් කැසිල් කරලා આવොත් මෙච්චර බය ගන්න ආයෙ අසන් කරන්න බෑ. ඕල්නේ හිටගෙන ඉන්න ඕනේ. කැසිල් කරන්න පුළුවන් මෙච්චරයි දවසකට. මොකද machine එක නතර වෙනවා නේද? machine එක දුවන්නේ. අපෙන් කියලා දෙනවනේ අපිට යන යන තැන message හැදලා තියෙනවා. අපිට ඒක ප්‍රශ්න නෑ. බුදුමා පාරමිනක් ඕගොල්ලන්ට හම්බලා තියෙන්නේ අපිට පොලිමේ අසං කරලා ජීවිතයන් තියව කරන්න බෑ. ඊටකට මේ යන්ත්‍රයක දුන්නේ යන්ත්‍රයක දැතිරෝදයක් කියලා ඉදරයි. මෙෂින් එක නතර කරන්න බෑ. උඹලගේ සෞඛ්‍ය ඕන එකක් කරගන්නේ, පවුල් ප්‍රශ්න ඕන එකක් කරගන්නේ කවුරුපා. ඒ කික්ක දන්නේ මේ තමන් කරන කර්මාන්තේ මේ මොකද්ද තමන්නේ පාට් එක ගන්න නිසා මොනේ අන්තරේ කැල්ලද්ද කියලාවත් දන්නේ නැහැ. ඔය ජපානි චේන් එක වැඩ කරන මිනිස්සේ අවුරුදු 10 බාහිර වැඩ කරනවා මේ මා අවසාන නිෂ්පාදනයේ මොකේද කියලා දන්නේ. ඌ ඒ කැල්ල ෆිට කරන්න විතරයි දන්නේ. ඉත මොනක්ද දන්නේ නැහැ. දන්නේ නැහැ දැනගන්න තියන්නේ මොකද සම්පූර්ණ රහස දැනගත්තොත් ටෙක්නොලොජිය කහුවේ. ඉත අවුරුදු 20ක් වැඩ කරන ගෙදර මොකද්ද කරවලා සාර්ථකද මන් දන්නේ නැහැ මම අරට බිල්ට් එකේ ඉන්නකම මේ කැලල ගහන විතරයි මම මොකේද දන්නේ නැහැ. ඒ තරම්ම අපි මේ ශිෂ්ටාචාරකම නිසා අද නිකන් මේ වයින් කරපු බෝනික බාටපත් වෙනවා. ඉතින් මේ මංජර දැක්කේ නැකටයි කියන්නත් බෑ, උදේ නාහින්නත් බෑ. දනුවල ලබනම තර අරණ්‍ය ගත වෙලා, රුක්ක මූල ගත වෙලා, ශුන්‍යagara ගත වෙලා. උදකලාව දන්න මිනිස්සුන්ට උදේ ඉඳලා ආහාරදී මොනවද නගවක් කරන්නේ? මොනවද කරපන්නකම ඉතින් අපි ආරණ්‍යයකට එන්නේ මේ වගේ භාවනා කරනකොට අපි උදේ ඉඳි බලන් දැනගන්නේ නැහැ ටෙලිවිෂන් බලන් දැනගන්නේ නැහැ පත්‍රහන් දැනගන්නේ නැහැ කතා කරන්නත් එපයි කියනවා ඉතින් අර සමාජගත විචිකරණට වසන්න බෑ මොනවද කියනවා දන්නේ නැහැ දැන් කවුද ළඟම කියලා ඉන්නත් දන්නේ නැහැ පෙට්‍රල් ගන්න කිව්වත් දන්නේ නැහැ ඩොලර එක ඉහළ යනවා දන්නේ නැහැ පහළ යනවා දන්නේ නැහැ යෙමනේ කියන ප්‍රශ්න වලට ඇමරිකාව වගේනෝ සෞදි අරාබියාව වගේනෝ කියන උහානීටි සම්බියවි ලයිව නැති උනාට පස්සේ බොක්කේ ඉන්නදී බෙකෙන් වෙලින් කරලා ගියාම අර කුණු කන්දල් දෙක නෙමෙයි ඒක නිසා කාට හරි ඕන නම් තමයි දල වශයෙන් කියලා අපිට මේ හම්බ වෙච්ච භාවනාමය සැපයක් භාවනාමය අත්දැකීමක් අපි ජීවිතයට වද්දාගෙන අපිට ඒක දීර්ඝ කාලිනම භාවනාය දිනුන අපේ නිසා කටයුතු කරන්නේ. දැන් එකයි බලන්නේ මේ උද්ධි කලාව බලන්නේ.
අමුවිචි විලාංගන මේ ඉදිරියට මේ සමාජයට කඹරනවාද නැත්නම් මේ සමාජයකින් විදිහට සිටින් ඉදින් කරනවාද එහෙම නැත්නම් තමන්ගේ ලෝකේ තමන් රජ වෙලා හුදකලා වෙනවා ඉච්ඡර දෙපත්තක් තියෙනවා මුළු ලෝකෙම ඉච්ඡර දෙපත්තක් තියෙනවා ගිව රජකම තැහැල්ලා බුදුජානන්සේ ඉදිරියට බැස්සේ ඔන්නෝයිද ඉතින් ඒක කියන දෙන්න බෑ කොච්චර බහුනා කරත් යා දෙන්නේ ඉන්දියෙන් සමාජගත වෙනවා නම් ඉන්දියෙන්නේ පටල වෙනවා නම් බුරුදු පිටේ අකුරු බැඳලා වගේ ඌට කිසි රසයක් නැහැ ඌට බරක් විතරයි ඌරු පිටේ අකුරු බැඳලා වගේ නිසා භාවනාව හරියනවා නම් අධ්‍යා බලන්න පුළුවන් දකින්න පුළුවන් ඉන්දියෙන්නේ මනුස්සයා තමයි විවිධ වරණ කායවත් අහන්නත් ඒවා ඒක මට කියලා දෙන ධම්මිකාම දු ඔත එකක් මං කියන්න භාවනා කරන බව කාටවත් අඟවන්න බෑ කොහොමද ඉතින් දෙල්ල කවුරු හිතාගත්තත් මං භාවනා කරන බව අඟවන්නේ නැහැ කියන්නේ හිතියොත් කිසිම මේ භාවනා ලෝකෙන කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ මං අවුරුදු 40ක් කරලා කියන්නේ මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ මං භාවනා කරා කියන්නේ ගියාම කයින් දෙපයි කියන වෙලාවට සත්‍ය කරන්නේ පයි දෙනවා වීඩියෝ දාන්නේ පයි දෙනවා මොකද මට භාවනා කරන්නේ අපිට හිතනවා මේ භාවනා කරන්න ගියාම කැස්සක් පාඩුයි අපිට මැක්සක් පාඩුයි අපිට වැස්සක් පාඩුයි අපිට මල්ල කරදරයක් නෑනේ කොහොම හරි තනිය ඔක්කොම අල්ලපන්න ලස්සෙන් මට තියෙන සතිය පිට පන්න කාටවත් නොදැනෙන්නේ පුදුමාහාර ක්‍රමසාවිදි තේරෙන පටන් ගන්නවා කවදාකවත් කාටවත් ඉල්ලීමක් කරන්නේ නැහැ නැවිච්ච කරදරයකට යෝ කරන්නේ නැහැ තමයි දැනගන්න මේකේ මාතෘකාව දාගෙන එන්දාගත මෙන්දාගත ගියා ඉස්සත් විතරක් නෙවෙයි වැඩි ප්‍රයෝග ඥාන සේරම වෙන කිසි කෙනෙකුට අහගවන්නේ නැහැ මම භාවනා කරනවා කියලා ඒ භාවනා කරන කෙනාගේ එහෙම අනිවාර්යයෙන්ම අල්ලගන්න පුළුවන් කාරණාවක් නැහැ විතින් බලාගෙන ඉන්න කවුරු බාහ සතින් ඉන්නේ නැත්තේ කියලා මොනවා කතාල්ලන්නේ ඇල්ලුවා නම් පරාදයි කවුරු දැනගත්තා නම් මේක භාවනා කරන එක කියලා එහෙනම් අර ප්‍රධාන අර අමුත්ත අල්ලන්නේ අර තරගදී අවුදුසේ පුදුම අමුත්ත අල්ලනවා කිය කවුරු ඒක තට්ටු කර ඩායි උඩට පත්තර ගාන තමුසේ ප්‍රධාන අමුත්ත කිව්වා නෝරියන්න කියනවා අපිට වෙලා තියෙන්නේ භාවනා කරන එක කියා පාඩම් ඉවරයක් නෑ. ඉතින් ලෝකෙේ ප්‍රශ්න ඔක්කොම එනවා. මේක නම් තාම කවදාකවත් දැකන්නේ හත් පාසලේ ළමයෙක් තුනේ. ඉච්ඡර ප්‍රතිඵල ගන්නවා ඒ ළමයි කවදාකවත් හත් පාසලේ ඉල්ලන්නේ නෑ. කිසිම යහුදෙක කැස්සෑ වුණා වැස්ස දැම්මගිල කවදාවත් චෝදනා කරලා නෑ. උන්ට තියෙන්නේ මේ වාසේ සතියේ පිටුනේ. පුතුමාහාර ක්‍රම සාධිතී මේ නාකි මොන වලට මොන වෙලා තියෙනවද කියලා හිතන්නවා භාවනා කරන්න කිගම බෝඩ් එකක් දාන බාරයි භාවනා කරු ලැබේ කාර් වල හොන් ගහන්න එපා ඕක බලපල විතර බාරේ මිනිස්සු බැන බැන යනවා પરම්පරාවට බලන මේ මොන් භාවනා කරනකොට බැක්ස් කියන මේ බාරයි හොන් ගන්න දුන්නේ බලන්න ඉතින් ඔක්කොටම නීති දාන අපි භාවනා කරනවා කයින් දෙපා අයියෝ භාවනා මධ්‍යස්ථානතර පිස්සු නැහැ කොහේ අක්කා දැන් ගිදර නිඳි කම්මලින බල්ලට එන ගවර ගන්න එක දොර වන දඩා ගන්නවා බස බස ගාලති ඉඳ ගන්නකොට හයිම දොරට මේ ඇවිල්ල දොරක් ඇවුවොත් ඕන බහුවෙන් කමටන් සුද්ධ කරන කියන ස්වාමීන් වහන්සේ කරුණා කළ දොර වහන්නයි පයිච්චක් දොර ඇසීම තහන ගිතරින්ද මේ අපිම මෙච්චර පිස්සු කියනවා කියලා මතක නැහැ ඇන්දනි භාවනා කරනවා කිය. ඇන්දම ගමන් අභිනන්දිතබ්බන්, අභිවදිතබ්බන්, අජෝරේතබ්බන් සියලු කෙලෙස් එන්න පටන් ගන්නවා ප්‍රපංච වාශය. ඉතින් ඒක තියෙන මොකද හේතු අර වනමුකේ පාදක වෙලාවට රිදෙනවා වැඩි. ඒක ඇත්ත තුවාල සුද්ධ කරන්න කියම රිදෙනවා වැඩි. අඟවන්නේ නෑ කාටවත්. අපි පුදුමයි අතාරි බුදුමයි මේ බ්‍රාහ්මණයට බුදු ආමරණය මේ මහන්නේ ඉතුරු කොහොමද කියලා වහන්සේ කොහොම වාද සහිතද බාන්දි ක්‍රමද ප්‍රකාශ කරන මොකද බුදුන්සේ කාටවත් කියන්නේ නැහැ නේ ඔයගොල්ලෝ මේ ලොකෝට හදාන කියන්නේ ඉන්නවා පිළිම ආවොත් මෙතන බුදු ආමරණය මොකෙන් අඳුරන්නේ මේ සභාවේ බුදු ජානනාංශේ වැඩිවෙ
ඔබනේ හිතනවාද අඳුරන්න පුළුවන් මේ කියන්නේ අපිට ඇnder තියෙන චිත්‍රය හැටියට අඩි 18ක් විතර උසයි එන වටේට රස්මාලාවක් තියාගෙන අර මෙහෙමම කරගෙන ඉන්න රූපයක් තියෙනවා මුදලන්සේ වැඩි ඉන්න ගන්න කී සැලේ පටලවිලා තියෙනවද දන්නවන්නේ තු බුදු වෙලා අපේ බුදුහාමරණ බුදු වෙලා කාඩක් කියන තු ඉන්න පුළුවන් වුණා නම් අපි මේ පොඩ්ඩක් භාවනා කරනවා කියලා මොනවද කියන්නේ අජෝසනේපා අභිවදනේපා අභිනන්දනේපා කවුරුට ඇවොත් යන මම ওই යුනිවර්සිටි ඉන්න කාලේ ඉස්සර කාලේ මම ගෙදර හත්තු මරපු එක මම දැන් හත්තු මරන්නේ මම ඉඳපස්සේ මස් මල් කෑම නතරලා ඉස්සර හැමදාම මස් මල් මත යුනිවර්සිටි ගන්නකොට පිට ගන්නේ මස් මල් කන්නේ මස් මල් කෑම නේද ඒකද මගේ බයික් එකෙන් කෑමේ මචං මොකද මේ මස් මල් කෑම නතරේ මම දන්නවා ෂුවර් පලියට යන්නේ මට හේතුව මචං නොලැබීම බං හත උත්තර නෑ යන්න බෑ මම නිකමටවත් කිව්වා නම් මේ මම මේ බයෝලජින් මම මේ තත්තුම හිතාව කියලා පත්තුම යන්න ගන්නවා මට කීතු කීතු කරනවා මොකද නොලැබීම නිකන් දෙනවා බයෝ දෙපත් කරන්නේ අන්නේ අපි උත්තර දන්නේ ඕගොල්ලෝ එක්කෙනින් දන්නේ ඕගොල්ලෝ කියනවා මස් මාළු කවම හරක වෙනවා මේක වෙනවා අරූටක් තෝරන්නේ ඒක විතරයි ඌකක ගහපුවාම හෙටුගේ වෙනකම් මට උත්තර දෙන්න ඉඳලා ඒ විලාපවල ආවම උත්තර දෙනවා අරුවන් මිනාර අකතං කති තින්නේ කොචු කුචි කිචං බවාවාවේ වීත තන්න ඌට උත්තර දෙන මොනවල වෙනවද අපට උට වෙන දෙයක් නැතුව ඉල කොක්ක ගහන්නේ උට උඹ කිමක් කයි කිං කිං වාදි කියලා අහන්නේ මං කියයි මස් මාළු වන් නැති කියලා අහන්නේ අද රේඩියෝ එක පටන් ගත්තත් ඔයගේ මාතෘකාවක් අදවස් ගානක් කතා කරගෙන ඉන්නේ කොහින්ද ඔබ කියන අදාළ බලවත් චතුරාර්ය සත්‍යයට මෙතන තුස්සදිවි ලෝකෙ කොච්චර දුරද කියලා. ඉතින් දැන් කිලෝමීටර් වලින්ද කියන්න ඕනේ, හතක් මොලින්ද කියන්න ඕනේ. දැන් මේ කාලේ ඇතුළේ මේක රබර් වෙලා දන්නෙත් නැහැ. අනේ අම්මේ පොතියන තරම්. අහුවෙතේ යකෝ මේක හතුරායි සත්තු මොකක්ද සම්බන්ධය කියලා. එහෙම නැහැ. ਉਹ දැනගත යුතු දේවල්. ਉਹ අහන්න ඕනේ වැඩගත් දේවල් කියලා කට උල් කර කර කියනවා. අර එයින් ආයේ කෝ කියන මං හිතියනම් බැරිලා බුදුන් කන් මං අහනවලු. බෞද්ධ ආර්ථික විද්‍යාව ගැන කතා කරමු. මොකද මේ කවුරක්වත් අපු වෙන්නේ නැහැ නේද? අනේ මං වගේ කෙනෙකුට ලැබෙන කෙනෙක්ට අරගෙන ගන්න. සුඥානාදී කවදාකවත් ඒක කරන්නේ මං දන්නවා. අපි අහන්නේ හැම ප්‍රශ්නයක්ම කවදාකවත්ම අදාළ නැති ප්‍රශ්නක්. අපි දන්න ඔක්කොම නැමෙන්නේ කරයි. අපි ඒක නොකරන්නේ කුචු චිකිච්ඡා වැඩි කරන කතං කටි බාය වැඩි කරන ප්‍රශ්නම යහනේ සත් ප්‍රශ්න යහනේ ඉස්සලා ලියන්න. ඊළඟ කියන්නේ කවුද ඉන්නේ මේ ලෝකෙ මේ ප්‍රශ්න උත්තර දෙන්නේ? ඉන්දියාවේ එහෙම සමීක්ෂණයක් කරුවොත් කොහෙන්ද සිස්ටම් එක කරන්නේ ඔක්කොම නැහැ කුඩු ගාලා අද මේ ඉන්දියාවේ හිතේ ඉන්නේ කට්ටිය. ප්‍රශ්න වල بس ඒ විදිහට කාර්ය කියනවලු. කොතන කරු උත්තර දෙන්න බැරි ප්‍රශ්නක් තියෙනවා ඒක තුඹ වගේ. බින්ද තමයි ප්‍රශ්නේ කියලා. අනුගේ ගහන දැනව ඔබ තමයි ප්‍රශ්න අහන්නේ. මේ ප්‍රශ්නේ ඕක විසඳලා කොරන්න නේකුත් නැහැ. මම මේ කියන්නේ හේට ප්‍රශ්න අහන්න එපා කියලා නෙවෙයි. ඕනක කන්නේ ප්‍රශ්න. මමට කියන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ මිච්චර උපකරණ ඔක්කොම ටික අතර දීලා කිසිම ප්‍රශ්නයකට මේ සත්‍යමත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි අහන හැම ප්‍රශ්නයකම කතන් ප්‍රතිපාවයක්. අපි අහන හැම ප්‍රශ්නයකම ඒ වගේ විග්‍රහ කෙනෙහි ලක්ති ඒක කිවෙන්නේ මොකද බුදුන් කෙරේ සම්දාන නැහැ මම කියන දේ අහිතර දෙනා මන් දන්නේ ධර්ම කෙරේ සම්දාව නැහැ සංඝයා කෙරේ සම්දාව නැහැ තමන්ගේ සීල කෙරේ සම්දාව නැහැ කිමුන් දවසෙත් හොවා ඉතින් දවසෙත් හොවා නැති තා කපි පස්සන කතන් කති වෙනවා විග්‍රහ දිනවා තුන් තුන් බේසුණියන් ඔක්කොම තියෙනවා ඒ නිසා හැම ප්‍රශ්නයක්ම ලියන්න. ඉතින් කියෝ. මේ ප්‍රශ්නේ කොහෙන්ද පැන්නේ කියලා කියන්නේ.
ප්‍රශ්නේ මොකද්ද භාවනාවට බලපාන්නේ මොනවද මේ බුද්ධාංශයේ දීලා තියෙන උපදෙස් ටිකක් එක්ක භාවනා කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ කරගෙන යන්නයි කියනවා. නමුත් අපි විචිකිච්ඡාව ප්‍රඥාව කියලා පටලවා ගන්න. ප්‍රශ්නාවෙන් ප්‍රඥාව කියලා විචිකිච්ඡා මොකේන පරිණාම මොකේ විචිකිච්ඡා පංචේ. ඉතින් අදාළ ප්‍රශ්න ඊමෙන් විචිකි අපේ ප්‍රඥාව පෙන්නනවා. නමුත් ඕනම කෙනෙකුට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ප්‍රශ්න ඊමෙන් තියෙන්නේ ශ්‍රද්ධාව නැතිව. ප්‍රඥාවෙන්ම නෙවෙයි. චර් ලස්සන උපදේශ දීලා තාමත් කතා කර කර ඉන්නවා. මම තවතරටත් කියන මේ ප්‍රශ්න ඇහිම මම දුක් හයි කරන්නේ නෙමෙයි මම කියන්නේ. අපිට මේ කියන තරම් තොරතුරු අපි අම්මලා තාත්තලා කියලා ලැබලා තිබුණේ නැහැ. අපි අත්තම්මලා මුත්තම්මලා තිබුණේ නැහැ. අපි මේ තරම් තොරතුරු දැක් දෙන අපි ඉන්නේ ඇතුළේ යන කුචු කුචු එනවානේ අපි. ඇතුළත කතාව. ඒක තමයි ප්‍රශ්නේ කියනවා. ඒ වෙනුවට මතක තියාගන්නින්ද පස්සාරේ හැම පස්සෙන් හැම වෙලාවකම සතියේ. පස්ස කල්පනා කරගෙන කිසිම වෙලාවක සතියේ නැති තරම් අහිංසකයි තරම් ඍජුයි මේ ඔක්කොම හරියට සතුටුමත් වෙනවා නම් එතනම ප්‍රශ්න උත්තර ලැබෙනවා. ඉතින් අපි මෙහෙටත් වෙලා ගන්නේ මේක පිටපතව තව ඉදිරියට මොකද මේ ජවනිකා කීපයක්ම තියෙනවා. මම අද කතා කරේ මේ දෙවෙනි ජවනිකාව එක හරහා මේ දිගන්නාන්සේ මේ උත්තරේ දීලා කන්දකිනීට වරිනවා සංඝයා තිබුණටදී අමාරුවටපත් වෙනවා උත්තර ලැබෙන්නේ ඒ නිසා සංඝරාජර කොටිත හඳුර හම්බ වෙලා උන්වහන්සේත් එක්ක කරපු ජානක අපි හිත අරගන්නු හැබැයි අපි මේ උත්සාහ කරන්න හදන්නේ අපි භාවනාවේ ලබාගත් මේ යම් ප්‍රත්‍යක්ෂයක් තියනවනම් ඒක ඉදින්දා ජීවිතයේදී ඉදිරියට කරදර අඩු කරගෙන කොහොමද අපි මේක ජීවිතේට සම්බන්ධ කරන්නේ කියන ප්‍රශ්නේදී ආශය අනුසය දෙක අපි කලවම් කරන හැටි අපි අවුල් කරලා දාන හැටි ඒ නිසා ආශය අනුසය කටයුතු දැමෙන්න ඒකට පොහොර නොවැටෙන ඒකට ආහාර නොවැටෙන ක්‍රමයකට තව දුරටත් මේ සතියේම නැත්නම් වර්තමාන මොහොතේ මේ ජීවත් වෙලා කටයුතු කරන්න වෙනවනම් ඒකාන්තයෙන්ම සද්දාය ඒ කාන්තිම සම්විතිය සත්‍ය සමාධි ප්‍රත්‍යයයි. මේක අපි ඉදිරියට හේරද කියලා අද මෙතනින් අපි ධර්ම විශ්වාසනාත් කරන බලාපොරොත්තු වෙන සිදු දිනාන තමන් කෙරේ විශ්වාසය තව තවත් වැඩි වෙලා. මේ කරගෙන යන වැඩේම මුපකිදව. ඉදිරියට යාම ශක්තිය ධෛර්යය පිණිස ධර්ම දේශනා හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනාත් කරන සිදු දිනාන සරණී මුදා වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් සමහර යෝජනා කරනවා අපි අතට කාලය වෙලාව 8:00 9:00 පරියන්කයක් කරගන්න. මේ ටික සම්මන් කරලා හිතාගන්න අපි 8:00 කරන්න. දැන් 8:00 9:00 නම් පරියන්කේ. කමක් නැහැ. අපි නම් මෙතන ගියා 45 කාලය ගන්නවා සම්පන්නට. ඉලපති ටිකක් අරගෙන 8:00 ගිහින් ගන්න. දැන් ඉරිදු නාමයෙන් කෙරුවා සම්මන්.